ලබන ධර්ම සාකච්ඡාව අතු දවසේදීත් අපි ආරම්භ කරන්ඩයි බලාපොරොත්තු වන්නේ අපේ නුගේවෙල යේ ජිනානන් හාම්පුරුවන් වහන්සේ කැනඩාවේ හිෙල්ඩ ජය වර්ධනනාරාම අත්පති ගෞරුණිය ක්වාමින් වහන්සේ උන්හන්සේ සූදානමින් පසු වෙනවා සාකච්ඡා ආරම්භකිරීම සඳහා ඉතින් අපි උන්හන්සේට ඉතාම ගෞරුවෙන් ආරාධන අතරනවා ධර්ම සාකච්ඡාව අදත් ආරම්භ කරන හැටියට සත්්ත විසු්ගයට අදාළව ඒ සාකච්ඡා පවත්වාගනාව දායක පින්මතුන්ට මට කීපද දෙෙනෙක් මතක් කර විධ ප්‍රශ් ැටලු තිෙනවා හන්ු යෙනවා කියල සාකච්චා කරාදදි ඒවත් අසා දැනගෙන මේ සාකච්ඡාවා සම්බන්ධ වඩ කියරා හැමදිනාටම සීපත් කරනවා ගෞරණිය ස්වාමින්න් වහන්සේටත් තෙරුවන්ගේ අපප්‍රමාණ ආසිල්වාදේ ලැබ්බේවා කියන ප්‍රාර්ථනාව මේ කටයුක්තු අරබ කර සාදු සාදුසාදු නමුතස්සේ භගෙවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගෙවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගෙවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ ඒ බාග්‍යෙවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා සාධූසාදු සාදුූ. ගෞරෝණීය ඒසිරී හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය මහාසංගරත්නයෙන් අවසරයි. මේ ධර්ම සාකච්ඡාවට සුන්තාක්ෂණ ඔස්සේ එවගේම YouTubeු මාාතිඔස්සේ සම්බන්ධ වෙන. අප හිතවත් පින්වතුනිි පින්වතියනිි. දෙදස් විසි දෙකේ මාර්ත හයවෙන ඉරිදා උදෑසන කාලයේ අප මේ දම්සබා මණ්ඩපේට ගොඩවන්නේ තතාගත බුදුපියාණන් වහන්සේ අවබෝධය පිණිස්ස අපට දේශනා කළ වදාළ ධර්මයෙන් බිදක් සාකච්ඡා කිරීමට. මහා සාාගරය බඳු ධර්මස් කන්ද එක මිටකට අරගෙන තේරුම්ගන්නට තරන් අප සමත් නොවන්න පුළුවන් එහෙත් ඒ මහා සාග්‍රය වගේ ධර්මස්කන්දෙන් කුමන කොට සරගෙන විග්‍රහ කරන්න බැලුවත් නිරාමිශුප්‍රීතියක් නිවෙන ගතියක් මේ ධර්මී තුළතිය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඥෝහිීති ඒ ඒ තැනැත්තාගේ ප්‍රඥාවේ හැටියට නුවනේ හැටියට ප්‍රත්්‍යයක්ෂ කරලා අවබෝධකට කෙන තේරුම් අරගෙන ඒකට සාපේක්ෂව කෙලෙස්නිවාගන්න පුළුවන් දහමක් තමයි බුදුරජාණන් වහන්සේ මේ පැහැදිරි කළ තිය. බුදුපජාණන් වහන්සේගේද ආචාරය තනතුරේ තබාගත්ත මේ ධර්මය බුදුන් වහන්සේ පිරුණුවන් පාන අවස්සාාවේ ගුරුවරයා හැටියට සලකන්නයි කියලා. උන්වහන්සේ දේශනා කරලයි බුද්ධ ජීවිතයයට සම්ගත්තය. තය නිසා ඔබ මම මේ දහම් ප්‍රතිපත්ති දහම් ඥායන් පිළිබඳ අප්‍රමාණ ගෞරුවවයක් ඇති කරගෙන අපි මේ අවශථාවේ මේ දහම් හමුව උපරිමෝසයෙන් පෑදිකකට කාලසීමමාවක සිදුකරගෙන යම්. අදාපි සාකච්ඡා කරන්නේ, සප්ත විසුද්ධී සම්බන්ධ දිට්ටි විසුද්ධියයි. අපි මීට පෙර සීල විසුද්ධිය සහ චිත්ත විසුද්ධිය පිළිබඳ සාකච්ඡාවක නිරත වෙලා අනුපාදා පරනිර්වාණයට. එක යන්නේ කෙලෙස් නැති කරලා නිර්වාණාවවබෝධය සලසාගැනීමට හේතුවන අංග හැටියට සාකච්ඡා කළ ප්‍රථ විනිත සූත්‍රයේ සඳහන් වෙන පසුව ආචාර්යවරුන් විධ වටිනා අර්ථකත්තන දෙමින් මේ මහා විදර්ශනා ඥානයක් පිළිබිවූ කර මේ සප්ත විශුද්ධියඒවාගේ සමත සමාී ඉතා ොඳට පෙළගස්වන මේ සප්තු ශුද්ධියය පිළිබඳ ඉතාම වටිනා දහම් ධර්මස්කන්ධයක් දේශනා කරල තියෙනවා. ඉති එතින්දි අපේ ආර්යභාවයට පත්වෙන එම නැත්තං නිවන කරා එළඹෙන කෙනෙක් මුලින් පිළිවෙලට සම්පූර්ණ කරගත්තය යුතු හැදිියාව පිළිබඳව සාකච්ඡා කළ හික්මීම සංගරය ඇති වෙන කොට කෙනෙක්ගේ හිත සමාධිගත කරගය දමේ හැකියාව පිළිබඳ හිතව විුද් ඔස්සේ සාකච්ඡා කළ දැන් ඒ කරුණු සම්පූර්ණයනකොට කෙනෙකුට මේ ඉදිරි පියවරක් තබන්්ඩෝ. එතකට මේ දිප්ටි විසුද්ධිය කියල කියන්නේ වගේ දෘෂ්ටිය ඉක්මවා යන තත්ත්යකට ඒ තැනැත්තා පැමිල්ලා තිබ. එති අප එබිළිබන්ඳව ඩෙක්ටිවි සුද්ධිය පිළිබඳව සාකච්ඡා කරන්න කල්පනා කරනවා අපේ පේසිරි හාම්දුරුව සඳහන්කළ ආකාරයට ඔබට විවිධ ගැටලු තිබෙනවානන් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන් සමහර විත මගේ කිසිම අමනාපයක් නෑ මේ කතාකරගෙන යන අතරතුර ඉලෙක්ට්‍රෝනිකලි අත ස්සන්න පුලුවන් සමහරෝ විටෝබ එක දන්නව ඇද එහම නැත්තං මයිකකන්මියට් කරලා ඔබගේ මට ප්‍රශ්නයක් තියෙනවා ආමුදුරුවණේ ස්වාමන් වහන්සකල විදිරිපත් කරත් ප්‍රශ්නයන එෙම නැත්තං චැටිම් බොක්ෂ එකක් තියෙනවා ඒක යම් කිසි සඳහනක් කළට කමක් ඇැති මේවා කරඩ ඔබගේ ඒදම් දැනුම දියුණු කරගන්න නොව නිසා දේව කරට කිසිීම ගැටලුවක් නෑ ඕන වෙලා ප්‍රශ්නාාන පුළුව ට මේ අපි පටන් න්න දිිට්ටි විසුද්දය දැම් මේ වර්චනීම තියෙනවාසිම් දැක්මක් පිළිබාන්ධ දැක්මකින් අපි හිත පිරිසි දු කරගන්න පින්නතුනි සංවර්යභාවය ඇතිකරගත්ත කෙනා හිතේ පැහැදිලි බව ඇතිකරගත්ත කෙනාට ඉළඟට පේන පටන් ගන්නේ මේ සක්खा දිිට්ටිය එකයන්නේ බැරිය එකක් හැටියට තාප්පයක් හැටියට මගහුරුපු දෙයක් හැටියට සිත පිරිසිදු කරගත් අය අරමුරු කරන්න ඕන මේ සක්කායදීට මේක කියනවා හරියටම විදර්ශනාව පටන්ගන්න මෙතලින් කිය තව අර්ථකත්තන තියෙනවා කෙනෙක් මේ සූදානන් වෙනවා විවිධාකාර කුසලක් ක්‍රියා සමඟ ුුණ්්‍ය ක්‍රියා සමඟ යම් කිසි මොහොතකට එනවා ඕට මේ කෙලෙස් උගුලා දැමීමේ කර්තාවයට අන්නේ ස්ථානය තමයි ද්ි විශුද්ධිය සත්්‍ය විශුද්ධි වල සඳහන් කරන්න කිය දෙක පැහැදිලිෝම් බැලුවම අපිට पේනවා මේ दिට්ටි විසුද්धිය මේ ලෝක ලොකූම ප්‍රශ්නයක් තියනෙ दृෘष්ටිය दृष්ටි කන්තාරයක් කියලා බුදුරජාණන් වහන්සේ දීගනිකාය සूත්‍ර කපේග සूත්‍ර වගේ සूත්‍රෝල කියනවා මේ මේ සත්ත්යා සංසාරය සැරිසරණ ප්‍රධාන හේතුවක් තමයි මේ दृष්ටි අපි මේ දිට්ටි කියන පාලි වචනය ගැන කතා කරනකොට අපිට පැහැදිලියෝම් පේනවා දිට්ටි තුනක් ගැන ධර්මය විශ්සර කරනවා. එක්තාාව මිච්චා දිට්ටි අනිත්ක සක්කාය දිට්ටි ඉළඟට සම්මා දිිට්ටි කියලා. එතෝට මේ වචන තුනේ තිබෙන පළවෙනික තමයි ිච්චා දිිට්ටි නිිච්ා දිිට්ටි කියර අපි කියන්නේ අ මහාචත්තාාරක සූත්‍රයේ. පහැදිලි කරනවා ලෞකික සම්මාධතියක් එතනවා විස්තර කරනවා මච්චා දිි්ි කියනවාතු මච්චාදීට නත්ති දින්නම් නත්ත හතන් නත්ති සුකට දුක්කටානම් කම්ම අවිධ්‍යයට කියනවා නත්ති මතා නත්්‍යපිතා නත්ත සබන බ්‍රාක්්මණ ආදවාසෙන් මේ දහයක් කියනවා මිදත දසවස්තුක මිත්‍ය ආදෘෂ්ටියක්ත්තිය එතවට මේ මේ අපි මේ කියන්නේ මේ මච්ා දෘෂ්ටිය තේරු ගන්නව නිසා ඒ මිත්‍යා දුෘෂ්ටිය තියෙනයෝ කර්මය පිලිගන්න නෑ හොඳ නරක කියලා දේවල් පිළිගන්නෙ නෑ එක එකං කියන්න අම්මතාත්තා ඊළඟට සමන බ්‍රාක්්මණය ඉන්නවාීමේ යහපත් ධර්මෝල පිහිටලා එහෙම පිළිගැනීමක් නෑ මේ ලෝකය පරලෝකය කියල දේවල් පිළිගන්නනෑ කෙටින් කි වොත් මේ බුදුහාමුදුරුව කියන බුදු හාන්දුරු පිගන්නෙ න බුදුහන්ගේ ධර්මය පිගන්නෙ නෑ නිසා සිදයක් පිගන්න මිචා දෂට්ි ගත වීම අ ප්‍රපාතයකින් පල්ලෙ හාට හෙළනොෝවාගේ අපාගතවීමට ප්‍රධාන සාධකයක් හැටිට පෙන්නව තුොන් මච්චා දිට්ටි කියය එක. මිච්චාදිිට්ටියය මිඳුණු අය බොහෝ ඉන්න පුළුවන් දැම් බෞද්ධ ලෝකය ගත්තොත් අපිට මිච්චාදිිට්ටි ලක්ෂණ තියනො අපේ පැරදිං විවිධාකාර අදහස් වොල එල්බගෙන ඉන්නවා. සමහරාය ඇතරම බැලුවෝත්තයම මේ කියන්න ඕන කාරණය තමයි බෞද්ධෝ කරන්න ඕන වැඩත් තමයි වැරදි දෘෂ්ටියීෙන් අයින් වෙනේ හැබයි අපි බෞද්ධ ලෝකය අරම් බැලුවෝ හම බොහෝ සුළු පිරිසක් තමයි වැරදි දෘෂ්ටියලිංයින් වෙලාති බෞද්ධ තමයි හැබැයි මේ ගොඩක්කාය එකක දෘෂ්ටි ගත වෙලාදී එක අපි මේ දිප්ටි වි සුද්ධිය ගැමුරින් කතා කරනුගොට තේරෙ කෞද කෙසේද දෘෂ්ටිය ගතු වෙලා තිබෙන්නේ කෞද කසේද කොහොමද කෙනක් දෘෂ්ටි නිදහසලා තියනෙ කියෙ එක ගැමරුම් පේන පටන් ගන්නවාක අපි කියන්න ඒටු විසට් ඉග්‍රහ කරල බැල්ලූ ති අපි මේ වෙලාව මේ කියන්නේ නිිච්චා දිිට්ටිය කියලා කියන්නේ නියතු මිත්‍ය දෘෂ්ටියක් තියෙනවා ඒක බුදුරජාණන් වහන්සේ ඔය සූත්‍රදේශනාවල් පැහැදිරි කරනවා ඉති මිනීතිමින්තියා දෘෂ්ටිකයෝ කවදක්වත් කුසලය ගන්න අමාර ගුදු හාමුදුරුවන්ටවත් ඒ ඇත්තන්ට පිහිටක් වෙන්න බෑ තේගොල්ලු අර අනිවාරයම සංසාරය යනවා නියත මිත්‍ය දෘෂ්ටියයයි කියලා කිවට ඕකත් වෙනස්සෙන් පුළුවන් අනාගතයේ ද අපි දන්න කොචරකාද මිත්‍යාදෘෂ්ටි ැ ඉළඟට අපි කතා කර දෙතමයි සක්කාය දිට්ටිය සක්කාඒත් දැක්මක් එකත් එක්තර ආකාරයක තේරුම් ගැනීම මොනෝ ගැනද වච්චනිම අර්ථය තියෙනවා මේ කාය කියල කියන්නේ රූපකාය වේදනාකාය සඥඥාකාය සංස්කාරකාය විඤ්ඥානකායි මේ පංචස්කන්දේට නමයි ඉතන කාය කියන වචනි පවිච්චි කරන්න එතකොට ඒක සත් සත් කියල කියන්නේ මමේ මාගේ කියන හැඟීමෙන් එෙමනැත්තන් තෘෂ්නාමාන දෘෂ්ටි වස්සයෙන් මේ පංචස්කන්දය දැඩිකොට අල්ලා ගත්ත ගනීමට ඒ දැක්මට තමයි ගැන සක්කකා ඉදිට්ටික් මේ ඉංග්‍රීසින් කියනවා රෝ කියල් ඒ කියන්නේ පස්කන්දය සම්බන්ධයෙන් වැරදි දෘෂ්ටියම පස්කන්දය සම්බන්ධයෙන් හරි දෘෂ්ටියය තමයි සම්මාධීදට පස්කන්දය සම්බන්ධයෙන් වැරදි දෘෂ්ටියය තමයි මේ සක්කා ඉදිට්ටිය කියලා කියන්නේ පංචස්කන්දය සම්බන්ධයෙන් නිවැරදි දෘෂ්ටීර තමයි සම්මාධිට්ටිය කියලා කියන්න ඉති සම්මාධිට්ටිය විස්තර කරනවා බුදුහාමුදුරු සැරුත් හාදුරු සම්මාධිට්ටි කිය සූත්‍ර දේශනාවගුත්තියවා ඒක කරුණු දහසයක් පාදක කරගෙන ඔස්සේ සම්මාධිට්ටී විස්තර කරනවා ඇති මම කෙටි හැඳින්වීමක් තමයි සිද්ධ කරේ ඔය වච්චනතුන විච්‍යාදිිට්ටි සක්කායදිිට්ටි ට සම්මාද ඇතරම මේ දෘෂ්ටියම් පිරිසිදු වෙනකොට අපි ස්සලම කිව්වා කෙනෙක් මේ හරි විදියට මනස සකස්කරගෙන පාලනය කරගෙන යම්කිසි මට්ටමකට හිතා රංගඇවෙල එතනින් මේ පලවෙනි කෙලෙස් බැම් නිදහස් වෙන්න තමයි සූදානව දිප්ටි විසුද්ධි කියල කියන්න එකයි. සක්කාය දිට්ටියෙන් පිරිසිදුවීම තමයි මේ ඉෙට්ි විසුද්දි ක කියලා මූලිකවසය ැනමකද සීල වි සුද්දිි චිත් විුද්ධි කරනකොට මි්‍ය දෘ්ියෙන් අයින්වෙලා ඉවරයෝ මේනකොට. එතකොට එනිසා අපට මිත්‍යා දුෘෂ්ටිය මංගේ පැහැදිලි කිරීමක් හැටියට කතා කලාට එක බහෝ මීට පෙර අපි අවසංක ලිවරයි. තොට සක්කායි දිට්ටිය තමයි දැන් බලන්න ඕන සක්කාය සක්කාය දිට්්‍යිය වස්සයෙන් හඳුනා ගැනීම සම්මාධිට්්‍යිය වන නිසා. දැම් මේ සක්කායි දිටිය කොහොමද කියලා තේරුම්ගන්නු පෙන්වතුේ මම පැදිලි කරපු ආකාරයට අපිට සංඥාවක් තියවා මම ඉන්නවා කිය දැම් ජිනානන්ද හිමි පියසිරි හිමි ඉළඟට මේ නම් සඳහන් වෙන පින්හතුන්ගේ ඔවුනුන්ගේ නම්දාළ පැලුවම මේ මම ඉන්නවා කියන හැඟීම සාමාන්‍යයෙන් සත්වයන්ට තියනවා ත් කියන කොටසට මේ හැඟීමේනවා. ඒ එන්නේම අර ඔක්කෝම ඔය පංචස්කන්දය වේවා ධාතු වසයෙන් වේවා ආයතනවාසෙන්ගවා ඒවා ඒ මොහොත්තේ හිතින් අමතක වෙලා ගිහිල්ලා අවිද්‍යා තන්හා ආදී අකුසල පැත්ත බර වෙලා එන අදහසක් තමයි ර මම ඉන්නවා මේ මම තමයිඉන්න කියලා කියා. බුදුජාණන් වහන්සේ බෝ සූත්‍රවල සක්කාායිදිට්ටේ තරම සක්කායදිට්ටේ වපසරිය ගැන පැහැදිලි කරනවා. ඒක අපි ටිකක් කතා කරන්න ඕොන ඒකට අපි මේ නාමරූප විභාග පංචස්කඳ විභාග තේරුන්ගන්න නැති මේ සබදන්නවා පලවෙනි සූත්‍ර දේශනාවිදිම චතුරාරය සත්‍යය බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වන කොට සංකිත්තේන පංචුපාධනක් කන්දා දුක්කා කියල කිව්වා කියන්නේ සංශිප්තව පෙර කියපු දේවලුත් එකට කැටිකොරලා. ප්‍රකාශක ලොත් එහම මේ පංචස්කන්දේම තමයි දුක කියන්නේ කියලා බුදුරජාණ වහන්සකටත් පැහැ පංචස්කන්ද කියන්න මොකක්ද රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන කියන ගොඩවල් පහ. එතොට මේ ගොඩවල් පහ හැදෙන්නේ නාමරූප, එකතුවීමත් එක් සලා එතන කිය ආයතන හා ඇතුළේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොට යට අදාලා අරමුණුවෙනකොට අරම්මණයන් එනකොට මේ ඒ සලා එතන ඇතුලෙ මේ නාමුරූප ධර්ම එකතු වෙලා තමයි මේ පංචස්කන්දය කියන එක නිර්මාණය වේ. ති එනිසා අපිට තේරුම්ගන්න වෙනවා මේ සක්කාය දිට්ටිය මේ වැරදි දෘෂ්ටිය එන්නේ අර, රූපයක් හටගන්නවා වේ එකට විඳීමක් හැදිනයා ගැනීමක් ඇතිවෙනවා ඊට පස්ස ඒක මනසින් මනසිකා වැරැදිදියට මනසිකාරය කරලා හදාගන්නවා මම ඉන්නය ඇතර මේ සක්කාදිට්ටිය හෝ වේවා ඊට ප්‍රතිවරුද්ධ සම්මාධිට්ටිය හෝ ඒවා තීරණය වන්නේ මේ මනසිකාරය තුළ අපි දැන් කතාකරනුවන යෝනිසෝ මනසිකාරය කළකක් යෝනිසෝ මනසිකාරය නැත්තං මොකක්ද තියන්නේ අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය නන් තියෙන්නේ එතන එයා අවධානය යොමු නොකළ යුතු කෙලෙස් වැඩන දේවල්ට අවධනය මුකරන. ොකද දන්නන්නේ නැහැ ඔහු කෙස් වැඩෙන මේකින්ද කෙලෙස් කල දෙයක් තිබෙනවාද ඒ කෙලෙස්ද නිකලෙස් තත්වයක් තිබෙනවාද නිකලෙස් කොහොමද වැඩෙන්නේ කියන ඒ තත්ත්්‍යයම්මකුත් දන්න ඇති නිසා ඔහුට යෝ අයෝනිසෝ මනසිකාරය තියන්නේෙ එනිසා හැම එකක් පිළිබඳෝම දකිනේවා අහනේ විඳිනය පිළිබඳ නුණුවන තමයි පාවිච්චි කර. දෝට අයෝනිසෝ මනසිකාරයෙන් ජීවත්වෙනකොට මේ ඉස්සරහට පේන තියන පේ වර්තමාන මොහොත පේන රූප මේ නම්දාලා මමත්වෙන් තමයි මේ ගන්නේ ගැ කෙනවා. සම්මසනය කරනවා කිය එකෙන මමත්වෙන් තමයි ඇල්ලඟ තැන් අපි කියනවාන යනවා සිරිපාල එනවා මේ පැත්තට අදනම් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා කියෙලා අපි සම්මුතියම පාවිච්චි කරනවානි එතකොට මේ අයෝනිසෝ මනසිකාරය තියෙන කෙනා පිළිගන්නවා සිරිපාල කියන්නේ සත්‍යයක් කියලා සිරිපාල කියන තැනැත්තා ඇත්තක් සිරිපාල එනවා මට බනිත් දන්නේ මේ කියලා එහෙම ඉට පස්සේ මම ඒකට මානසිකව සූදානගල මමත් පින්න සූදානගෙන දැමේ අපි සම්මුතිය සිද්ධියක් ගත්තේ එතකොට අයෝනිසෝ මනසිකාරය තියෙනෙෙන විදිට විදිරි හිතාගෙනගිල විදිේ ත්න අතර වන්න වෙනවෙන දේවල් කොඩක් කරනවාම මනස කායික මානසික ජීවිතය තුළ. ඇැබේ දැන් එතන මොකක් දෙයක් කරලා තියෙන්න්නේ පැහැදිලිම ඇතුළ සිද්ධ වෙන්න මොකක්ද ඇසට රූපයක් ඇවිල්ලා කනට ශබ්ද ලැබිලා ඒ විදියට ඉන්ද්‍රී ප්‍රත්ත්‍යක්ෂය සිදුවෙලා එතනින් ඇතිවෙන පඤ්ඥාන ස්පර්ෂ ඔස්සේ මේ වේදනා ස්ඥා ඒ ගොඩ නැගිලා මේ හිතින් හදනව අදහසක් ඒ අද ි මේව වෙන ඕනමගෙනෙකුට හැබැ මේ බව දන්න ඇති නිසා මේ තත්ත්වයක් දන්න ඇති නිසා ඔහු ඉස්තිර සුක සඥ්ඥාවක්. නිච්ච සංඥාවක් ගොඩ නගනවා ආත්ම සංඥාවක් ගොරුනව මට තමමි බනින්නෙන් මේක තියෙන එකක් මේක ඇත්තක් කියලා අර පැහැදිලිවම යථාර්ථවාදීවම ඇතිව නැතිවයාන ස්කන්ධාතු ආයතන ගොඩක් නිච්ච සඥාවෙන්, සුකසං්ඥාවෙන්, සුභ සං්ඥාවෙන්, ආත්ම සං්ඥාවෙන් ගන්න. එතවට ඒ විදියට අරගත්තට පස්සේ ඔහු අයෝනිසෝ මනසිකාරය කරන්නේ. දෘෂ්ටි ගත වෙනවා මට තමයි මේ බැෑට දැන් මම ඉන්නවා කියල පිළිගන්නක දෘෂ්ටිය මම පිළිගන්න නිසා තමයි මගේ කියන දේවල් හැදෙන්නේ. ඊළඟට මම ඉන්නවා මගේ කියල දෙයක් තියනවා එනිසා මේකෙ දිගට පැෑත්මක් තියෙන්න ඕන මම ඊයේ හිටියා මගේ කාරකාරගෙන මයේ ගමනග්‍යා දැන් තකොට එට ෙම කරනවා කිය අර ඊත් ඔබ පිළිගත්තා අදත් ඔබ ඉන්න බව පිළිගන්නවා හටත් ඔබ ඉ න්නෝබව පිළිගන්නවා. මේක බුදුරජාණන් වහන්සේ ගැඹුරම දේශනා කරන පටි සවම්පාද ධර්මතාවයට අනුව අසත්යා සිදු නොවන්නක් මොකද සිදවෙලා තිබෙන් එතන යෝනිසෝමානසිකාරයක් බැලුවොත් අප දියුණු කළ යුතු අවබෝධ කරගත්ත යුතු වැ කළේුතු මනසිකාරය කළයේුතු යෝනිසෝ මනසිකාරයෙන් බැලූත්තු වෙලා තිබෙන්නේ. අරමුණු ටික් ඉන්ද්‍රියෙන් ඉන්ද්‍රයානුසාරීව මනසිං අල්ලගන හදනවා කිසියම් සංකල්පය සංඥාවක් හදර. ඒ සං්ඥාවට සංකල්පයට සංකල්පය විඳින්නේ යනවා. ඒ විදිනයක තමයි විඳින අතර විිඳින ගවම්ම ම මයි මේ විදින්නේ මට තමයි මේකුණේ කියලා අර වැරදි දෘෂ්ටියක් හද ඇත්තටම් බැලුවොත්තේම සක්කාය දිට්ටිය හැම බොහෝ වෙලාවට ගොඩාක අය තුළ සිද්ධ වෙන්ෙන. ති මේක සිද්ධවෙන්න ඇති අයින්නවා. සිද්ධවෙ නැත්තිකාගෙද යෝනිසෝ මනසිකාරය අවබෝධ කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් මේ දකිමින්. යෝනිසෝ මනසිකාරය කරම කෙනාට සක්කායි දිට්ටිය වැඩෙන්න්නට තියෙන ඉඩ කඩ අහුරලදා. සක්කාය දිට්ටියට නැවතීමේ තිතතිය. එතකොට එයාගේ තියනි සම්මාධදිිට්ිය ක සම්මාධීට්්‍යිය කියලා කියන්නේ මෙතන සම්මාධදිිත්‍යය විස්සර කරන්න කොහොමද සැරියුත් මහරහතන් වහන්සේ සච්්‍යව විභංග සූත්‍රයේ දී හ වෙනත් සූත්‍ර දේශනාව දුක්කේ ඥානං දුක්ක සමුදේ ඥානන් ක්ක නිරෝධේජානක් දුක්ක නිරෝධගාමිනි පටිපදාජාන. කියන්නේ දුක්ක දුකට හේතුව දුක්ක නැතිකිරීම දුකට හේතුවා දුක නැතිකිරීම නැතිකිරීමේ මාර්ගය සම්බන්ධයෙන් ඥානය අවබෝදධය දැනීම ප්‍රත්‍යක්ෂය තමයි සම්මාධිච්චීගිලගියන්න. තොට මේ යෝනිසෝ මනසිකාරයේ නුවනින් සිතා බලන කොට පේනවා මෙතන මේ එකවිල එක විදියට තියෙන ක විදියට පවතින සන්තතියක් මෙතන නැහැ. මෙතන තියෙන්නේ ඇතිවීම් නැතිවීමම් රාසියක් පමණයි කියලා ඒ තැනැත්තාට වැටහුනාම අන්නෝගේ දෘෂ්ටියයේ, සංකල්පයේ ආකල්පවල හිල් හැද නොය කියන්නේ නිච්ච සංඥාව කියන එක හරියට පිහිට. සමාෙන් අනිච්ච සංඥාව. අනිච්චතාවේ කියනෙ එක හරියට ප්‍රකටවේ. ඊළඟට අනිච්ච වූ දෙක, යථාර්ථවාදීව සැපක් හොයන් යන්න ඇයකෙන. දැන් අපිට වෙලාතිීන අපි අනිච්චතාවේ හරියට තේරුම් ගත්තනම් අනිවාර්යෙන් ලෝක මේ බෞතික ලෝක ඉන්ද්‍රයාආයත්තන ලෝකෙ පංචස්කන්දය නැමැති ලෝකෙ සැප හොයන්න යන්නේ. අප ඉතාම ගැමරින් මේ සංකල්පය අප අත්දැකින් තුල නොහැටේ නොවැට ච්ච නිසා තමයි. හිත එදසට යොමු කළ නිසා තමයි මේ සැපක් මේක හොයන්නයන් කාලා. ඇඳලා ගෙවල්දරුවල් හදල යානවාන හදලා දරුවාදල මුුණගුර මනිිරිියන් බලන්ඩ සූදානංවෙලා රටවල් හදලා අර මේව කියලා හැම පැත්තෙෙන්ම අපි බලනවා මේ සපක් හොයන් මේ මේ ජීවිතේ තුළ සපක් හොයන්න බැ හේතුව තමයි පටිච්ච සවපාන ධර්මයට අනුව පොඩි පොඩි මේ කෑලි කෑලි එකතුවෙලා බෞතිකත්වය හැදිල තියෙනවා මානසික තත්වය ඊටත් වඩා සියුම් සියුම් කොටස් එකතුළ හැදිලතිය. එක ස්කඳ ධාතු ආයතන විග්‍රහ අපිට විදර්ශනා කරනකොට බලන්න කියන්න. තුොඩ ඒවාගන්නම් මේ හැම එකක්ම නිර්මාණය වෙලා තියෙන්නේ පටිච්ච සම්පන්නවා ඒවාගේ සොවරූපයම වෙනස් වෙනක්. ඉතින් එතකොට මේකේ සැපක් නොවන යථාර්ථවාදීව සැපක් නැති ලෝකෙ සැපක් හොයන්න ගයාාම හම්බෙන්න්න එතකොට මේ පෙලාතිීන් මොක්දද අපි අයෝනිසෝ මනසිකාරයෙන් දේවල් දිහා බලන්න ගියාම නිච්චතාවයක් හිතය හද හදනවා මේ අඇතර මෙවක් කුම හිේ හදනය අපි දමබදය පලවින් ගාත අමතක කරන්න හොඳන එක හැමතිස්සම තියාගන්න හිතින් තමයි මේ නිච්ච සංකල්පනා හදන්න හිතින් තමයි මේ සුක සංකල්පනා සුභ සංකල්පන ආත්ම සංකල්පන හදන් එක වැරදිී ඉතිං හදනවා පේන්නේ මට මේක තමයි ඇත්ත මේ විඳීම හාරිෂෝක මේක හරි ලස්සන දෙයක් කියලා මේ පංචස්කන්දය පිළිබන්ඳ අමුතු ආකල්පයක් හද රැද ඇ මෙහෙම හදන මේක පංචස්කන්දය දැනගත්ත ඇත් හදනෝ අපි තීරයක් හැටියට එම නැත්තං කරුණක් හැටියට පංචස්කන්දයඇ කියලා දෙයක් තියෙනවා ඒක මෙහෙමයි කියලා දැනගත්ත පලියට මේ දෘ්ටිය බිඳෙන එක අපි තවදුරට සාකච්ඡා කරනකොට දෙන්න්නවා. මේ සුත්තපය සුතමය පං්ඥාව එමනැත්තං මේ පොත්පත් කියවල බනහලා පංචස්කන්දය ගැන මේ විදියට දැනගත්තා ගමම්ම මේක අතර වෙන්න. තවතියෙනව ප්‍රඥ්ඥාවේ දවුණු කරන්න ඕන පැති කීපයක්. හින්තා මේ පඤ්ඥා භාවනාමය පඤ්ඥා කියලා. තොකට මේ ප්‍රඥ්ඥාවේ මෙන පැති සම්පූර්ණ කරන ගන තමයි මේ පංචස්කන්දය පිළිබඳ හරි අවබෝධයට අපිට එන්න පුළුවන්කාම්. එතකං අපි අර සක්කාා දිට්ටිය වැරදි දෘෂ්ටිය මතම ඉන්නවා.ඉති එතකොට අපි තේරුම්ගන්න ෝන්දේ තමයි අයෝනිසෝ මනසිකාරය එක කියන්නේ නුවනක් නැතුව හිත මෙහෙවන්න ගියාම් හිතේ මනසිකාරය කියෙක ය ඕන වෙලාවකති නවා. එතකොට අර දෘෂ්ටිය වැඩෙන අදිකට ති. දෘෂ්ටියය කියන්නේ නිතර නිතර ඒව අනුව වැඩෙන එකක්. එතකොට අපි හනම් ගෙන ගන්න ඕනා අද මේ දිිප්ටි විිසුද්ධිය ගැන කතා කරනකොට මේ පංචස්කන්දය හරියට තේරුම්ගන්න දැන් පංචස්කන්දය කියන්නේ මොකක්ද සමහරු කියනව මේ පංචස්කන්දය දැන්වන නානකොට සහර්පින මේ පංචස්කන්දය හෝදල දාන්නවට මේ පිළිවෙලට තියාගන්න ඕනු කියලා සමහරු කියනවා පින්තූරගෙන මේ ඉතින් පංචස්කන් දෙයක්නේ තු ඒ එක දැත්තරම් පංචස්කන්දය කියන්න ඔබගේ ශරීරයට නෙමේ පංචස්කඳ ගෙනම එකක දවසුගුත් කිව්වා පංචස්කන්දය කියල කියන එක ඊට වඩා ගැමුරින් තේරුම් ගණන සරීරය කියන්නේ පටව්‍යාපෝතේජෝවායෝ කියන සතරමහා භූත වලින් නිර්මාණය වෙච්ච ඒ ස්වභවි තියන එක ද තමන්ගේ සරීරය පංචස්කන්දය කියන්නේ ක්‍රමවේදය කුත්තියනවා හැබයිසරීරයේ කියන්නේ පටව්‍යාපෝතේජෝවායු ස්වභාවේ තිබෙන තදගතිය වැගිරෙන ගතිය ඊළඟට උස්නත්වය ඊළඟට වාතය කියන ද කොටස් තියන දැන් ඔය සතිපට්ටානේ පුහුණු කරනකොට අපි හම් වෙනවා පටික්කුල මනසිකාරය කියළ කොට සයක තියෙෙන දෙ තිස්කුණප කොට්ටාස. එතකොට එතන මේ තේජෝධාතුවටත් වායෝධාතුවටත් කිසිම කොටසක් නෑ වැ පටවිධාතුවට කොටස් විශ්සක් ඊළඟට ආපෝධාතුවට අනිත් කොටස් ටික ගැන. තවට මේ ශරීරයේ කොටස් කොටස්වොල්ට කර බැලුවත් පංචස්කන්දයක් විතියට නෙමෙයි. එකක කොටස් හැටියට ගන්නවා ඒහි ස්වභාාවේතමයි පටවිධාතු සවරූපය තියවා තේජ මේ ආපෝධාතු සවරූපය තිනවා ඒදක තියවන අනිත් ධාත සුරූපියත් එතන තියෙනවා. තොට මේ ස්කන්ද කියලා කියන්නේ මන්නතුන ස්කන්ද හැදෙන්නේ මනසි ස්කන්ද හැදෙන්නේ මානසි දැන් මදු පෙන්ඩික සූත්‍රය හරි වෙන ඒට සමාන විග්‍රහය ඉදිරිපත් කන සූත්‍ර දේශන ආරම් බැලුවත් බුදුපියාරණන් වහන්සේ අපිට ගන්නනවා මෙන්න මෙහෙමයි ස්කන්ද හැදෙන්නේ කොමද රෝපන් මෙම කියන්න චක්කුංච පටිච් රූපේච, උපජ්ජති තක් විඥාන ගොඩත් දෙනෙත් දන්න පාටයක්ක. ඉළඟට තින්නන් සංගති පස්සෝ පස්ස පච්චාවේදනා යංවේදයේති සංජානාති යං විතක් යේති තම්පං්චේති පපං්ච සංඥා සංක සමුදා චරන්දය ඔය පාටය අප සිංහලින් කිව්වොත්තයේම අපේ අපි ඇස්සරිනකොට අපි මෙ බලන්නකොට අපිට දේවල් පේනවා. මිනිස්සු ගහ කොල්ල සතාසිවපවා පිවිධාකාර දේවල් පේන පටන්ගන්න. ඕක තමඔ චක්කුංචපටිච්ච රූපේච කිය කියන්න. තොට ඇසත් ඇසට පේන්න රූප. ඒටික එකතුනාම අන ඇත් ඒකට කියනවා අපි රූපස් කන්දය කිය. දැන් මේ වෙනකොට රූපස් කන්දය සටහන් වෙලා. ඊළඟට උපජ්ජති චක්විඤ්ඥානං තින්නං සංගති පස්සෝ පස්ස පච්චාාවේදන අන්න දැන් ඔය ටිකත් එක්ක එනවා නාම කොටස. මේ නාම කියල කියන්න පින්නුතුනි වේදනා සං්ඥා චේතනා පස්ස මනසිකාර කියන පා. එතොට මේ නාම කොටස එකතු වෙනවා. නාම කොට සල්ල ගන්නවා අර රූප කොටස. දැ ඇස ඇසර් අරිනකොට පාටතිකක් වර්ණ සංකලනයක් ෂේප් ය කිසි අම්ආකාරයක මහත්ත කේට්තුූ. කොටුවට තියෙන රවංවට තියෙන විධාකාර එහෙම ඒ වර්ණ සහිත ගඳ සහිත එහෙම ටිකත්ව පේෙන් ඒක පේනකොට අපි ගින රූපස් කන්දය පහළුනා කියලා. ඉටවාස නාමස්කන්දය එන්න ඕන මේ රූපස්කන්දය තේරුම්ගන්න දැ ඕක කනෙෙන් සබ්දයක් යැනකොටත් තේම. අපිතු පිරිිස්සේ මට හනවා දවලක් ගහන හමනැත්තං ලමේ කඩන සබ්දය. එ නැත්තං සුනකේකෑ ගණන සද්ය කුරුල්ලෙක්ෑ ගහන සද්ය හොම එකක් ගම්. එතවට මේ සෝතත්්වාාරයේ තුළෙන් ඇතුළුවෙන ඒ සබ්දය ඇතුළුවෙන කොටම නාමධර්මටි කැවිල් අර සබ්දය පිළිගන්නවා නාම ධර්මයක් ඉදිරිපත්වෙන් නැත්තං නාමධර්ම පහ ඉදිරිපත්වෙන් නැත්තං මේ සද්ධය අල්ලා ගන්න සබ්දය ගන්න කෙනෙක් සත්යක් මෙතන නෑ ඒ ධර් රූපස්කන්දය පහල වෙන්නේ ඒ පැත්තිමන් කියන්න දැ සබ්දය ඇහෙනකොට වේදනා සඥඥා සංකාර වේද වේදනා සඥා චේතනා පස්ස මනසිකාර කියන නාමධර්ම පහ එන්නේ නැත්තම් අරක පිළිගරි නැත්තන් සබ්දය ඇහෙන්නේ. ඇතර රූපස්කන්දය පහල වෙන්නේ ඇසහරා විතරක් නෙමේ. කනහරහාත් නාසය අරහා දිවාහරහාත් ශරීර ස්පර්සියරහත් රූප තමයි ගොඩනගෙන. ඒ ඉන්ද්‍රියට අදාල අරමුණ ආරම්මණය එනකොට ඒක පිළිගන්නේ ඒ ගන්නේ කවු්ද නාමකොටස. දෝට මේ නාම රූප දෙක ඉන්ද්‍රිය සම්බන්ධ වැඩ ක්‍රියාත්මක වෙනකොට එකට එකතු වෙලා. ඉස්සල්ලම හදන්ඒ රූප ටික තමයි එෙන්නේ. ඒ රූප, මනසි කාරය කරන වේදනාවක් ඇතිවිෙනෝ දැනීමක් ඇතිවෙනවා ඒක අල්ලගන්නවා එක අයිඩන්ටිෆයි කන අප කිය හඳුනාගන්නවා එඩ වාස ඒ මත ගොඩ නගනු අදහස් එතකට ඔන්නනො විදියට තමයි මදු පින්ටික වේවා වෙන සූත්‍ර දේශනාලොඒවා මේ ආයත නැඇතුලේ මේ නාම රූප විග්‍රහහි සිද්ධවා කොට ඒ ය එතරම තමාව පංචස්කන්දය ඔය දැන් එතකොට අපි කියනවා ස්කන්ද කියලා කියන්නේ මේ එක රූපයක් විතරන්නේ තපපරේකට විශාල ප්‍රමාණයක් මේ රූප හටගන්නවා එති සාමාන්‍යින් ඒ හටගෙන එතනම නැතිවෙනවා නමුත් මේ මනස අප හිත ඒවා තියෙනවා කියෙනන අදහස ඉග්නෝරණ ලියේ කියන්නේ අවිද්‍යාසාගථව මෙතන ඒ හටගැනීම නැතිවීම බලන්න හැයි මනස ඒ මනස ගන්න මෙතන තියෙනවා යම ෝටය එහෙම යමක්තියනවා යමක් වෙනවා කියලා දැ මේ විග්‍රහයත්තතම ආ අරමුණුවඇවිල්ලා ්‍ර ඉන්ද්‍රියට අරමුණුව ඇවිල්ල එතන විඤ්ඥාන පහළ වෙලා සංඥාවේදනා කරලා මෙයාදීවස්සයෙන් මේ හිතුවිලි පරම්ප්‍රරාවක් ගොඩන ගෙනවායි කියල ඕවදන්නවනම් එයා මේ පැහැදිලිවම සම්මාදිිට්චියයට එල වෙනෝ නිෝ මනසි රය කරන යනත් ෝක මිනිස්සු මේක දන්නෑන එක බුදු හාදුරුව තුමයි පහැදිලි කරන්න. ඉට පස්සේ ඥානවන්තය පේහි මනසිම් බලනවා තමන්ගේ මනසි මේකද වෙන්නේ කිය. එහෙම දැනගත්තට පස්ස දැනගන්න කෙනට දෘෂ්ටිගත වෙන්න දෘෂ්ටියය නිදහස් වෙන මෙතන එතොට මෙතන පැදිලියොම් පේෙන් නිමොකක්ද. අරමුණු ටිකක් එනවා ඉන්ද්‍රියයට එතකොට ඒක පිළිියරගෙන ඒට තව තව දේවල් එකතු කරලා එහෙම ජීව මම ඉන්නවා කියන අදහසක් හදන්. හරිද තොට වැරදි මේ දෘෂ්ටිගතුයේ තවට මේ දෘෂ්ටියෙන් විදෙන්නේ කොමද දැන් මේක නම් වෙන්නේ මේ ආයෙත්ත නොවලට අරමුණු ඇවිල්ලා ඒ අරමුණු පිළිියරගෙන අරමුණු විඳලා අරමුණු එතන හොඳයි කියලා සැපයි කියලා මේ විදියට මේ කරලා මේකතා මෙහෙවෙන්නේ කියල මේ තිීරිය දැනගන්න මේ නාය දැනගන්න. න්‍යාය දැනගන්නවා කියන්නේ සුතමය පං්ඥාව කිරික. දැ මේ බණහනකොට වුනත් ඔබ මීටිස්සෙලා හල ඇති දැම් මේ තාම පිණි සුතමය ප්ඥාව. දැනගන්නවා තමයි වෙන්න කියලා. ඊට පස්ස පින්වතුනි මෙතනි මීදහස්වෙන්න මේ දෘෂ්ින් හරියටම නිදහස් වෙන්න නම් අපි මොකක්ද කරන්න ඕන මේ ගැන හිතන්න ඕන මේ ගැන මෙිනිහිරට. ඇත්තද මේක මෙහෙම වෙන්න පුළුවන්ද මේ කියන කතාව ඇත්තද ම මේ බුදු හාමුදුරුව කියන නිසාම මේක පිළිගන්න ඕනෑ මේක වෙනවාද කියලා ඒ කරුණ හිතේ තියාගෙන වරින්වර කල්පනා කර නන්න එතකොට මයි චින්තාම ප්‍රඥාවයකන්නේ කරුණ දැනගෙන ක්‍රමවේද දැනගෙන ස්ට්‍රක්චර එක දැනගෙන ඒක වෙනවාදෝ කියලා තමන්ගේ හිතින් විමසල බල නොම එකක වෙන්න හිතේ . එක පංචස්කන්දය මේ සරීරයට කියන එකක් නෙමෙයි අපි හිතේ හදන ගොඩවල් පහගට තමයි මේ පංචස්කන්ද ගෙන ති හිතේ හදන්න පී බාහිරින් තියෙන් නොන බාහිරින් තියෙන් නොට ින් තනියෙන් ඔය රූපෝලට පැනලාගින්ට බැන්න පටවයාා පෝතේජෝවායෝ සහ ඒ නිසා උපදින උපාදාය රූප කළෙකලි කජ්ජනය සූත්‍රයේද සංහිිත නිකාද මේ පංචස්කන්දය විස්තර කරනකොට මේ රූපවේදනා සඥා සංකාර නිර්චනය කරන කොට කියනවා රූප කියල කියන්නේ පටව්‍යාපෝතේ ජෝවායෝ සහ ඒ නිසා නිස් ප්ඩ දේවල් කියලා එ මේ රූපකොට සිවිතරක් එැමක් කරන්න බෑමන් උදාහරණයක් කියන්න මතිෙද්දී එක තේරුම් ගන්න මේ නාම රූප එකට බද්ධ වෙන හැටි උපමාවක්තිය නවා ධර්ම සාහිත්‍යයේ රූප කියල කියන්නේ අන්දයවක් නාම කොටසට උදාහරණය ගන්නේ මේ අතපාය කොරවෙච්ච ගමනක් බිමනක් යන්න බැරිකිනෙ. දැන් අන්දයා කියන්න ඇස්පේ නෑෙන් හැබැයි ඔහුගේ අතපායි හොඳට ක්‍රියාත්මටයි හොඳට පෘෂ්ටිම ශරීරයක් ති නවා. හැබැයි කොරාට ඇස්දික පේනවා එවුනාට ඇවිදින්න බයි. ත මේ දෙන්නට ගමනක් යන්න ඕන උනාම මේ දෙන්නට ගමනක් යන්න ඕන්න උනාා මොකක්ද කරන්න ඕන හරිටට. අර අන්දයාට අන්දයාගේ පිටට ගන්නවා කොර. එතකොට කොරාගේ ඇස් දෙක පේනවා අන්දයාගේ ඇස් දෙක පේනෑ ැ කොරාට ප්‍රකාන්නේ මේ අන්දයට පුළුවන් ඇවිදින්න කොරා කියන විදිට ඒ විදිට ඒ දෙන්න ගමනය දෙන්නන්නේ එකතුවෙන් නැත්තම් ඒ ගනයන්න බෑ. ඒවගේ තමයි මේ රූප කියනේවා අර්ථවත්වෙන්නේ නැහැ නාම ධර්මටිකටඇත්ත මහා නිධාන සූත්‍රය මේක බුදුරජාන් වහන්ස බොෝම පැදිලිව ප්‍රකාශ කරනවා. එති මේ නාමධර්ම කියනේවා, ප්‍රකට වෙන්නේ නැහැ නාමධර්ම පණ නෑත්ත. කොරාගේ තමයි නාම ධර්මට ඇවි තනින් වැඩ කරන්න බෑ. රූපධර්ම තියෙන් වන නාමධර්මන ප්‍රත්‍යයක්ෂය පිණිස. රූපධර්ම වුණත් පවතින්නේ එහෙම දෙයක් පනවන්න බෑ නාම කියලයක් නැත්ත. ඒනිසා තමයි බුදුරජාන් වහන්සේ මහා නිධන සූත්‍රයේ කියන්නේ රූපධර්ම කියන්නේ නාම මාත්‍රයක් එලාකට නාම ධර්ම කිය කියන්නේ රූප ප්‍රකාශ වෙන විදිියකි. මේ දෙක ඒබඳ සංකලනයක් තේරුම් ගැනීමත් තිනවා. තවට මේ ටික මෙහෙම වෙනකොට බලන්න මෙතන සත්වෙක් කියන කෙනෙක් ඉන්න ෝද කියලා. දැන් ඇසට පේන්නේ රූප ටික කනට හැන්නේ ශබ්ද ටිකක්. නාසයට දැනෙන්නේ ගඳ සුවද. ඊළඟට දිවට දැනෙන්නේ රස්ස ඒළඟට සරීරයට ඉස්පර්ස දැන්වා. මේ ඉන්ද්‍රිය පහට පටිබත්ද මේ වෙන හයවෙනි ආයතනයකුත් තියෙනවා. එතට මෙහෙම ආයතන හයක්ත් යන මේ ආයතන හයයි අරමුණු ගන්නවා විඤ්ඥානයද තියෙනවා ඊඩ පස්සේ වේදනා සඥා නිපද වෙනවා ඇති වෙනවා මේවා අල්ලා ගැනීමහ අත්හැරි මෙහෙම ිකක් නමිය ඇතුළ සත්වයා කියෙන මම කියන කියලා ඇතුළ වෙන්නේ. තොර මෙතන තියෙන්නේ බෞතික සහ මානසික ක්‍රියාපටිාටයක්ක් විතර. කොහෙද මෙතන මම මගේ සිරිමල් පියල්, කමල් හාමුදුරු ඕ කොහන්දාව ඒකත තමයි පින්වතනි දෘෂ්ටිය කියලකයා. අර සැබෑ ලෙසම සිදුවන්නේ කායික මානසික ක්‍රියාවලි සමූහයක් ඒ නොදැක්ක ඒ පිළිබඳ කිසිම සංකාවක්කත් දැනුමක් නැතුව අරයේ සිදවෙන්න දැනීම් සම්බාරයට මම මම තමයි විඳන්නේ මම තමයි ඒක තැක්කෙ එතනඉන්නවා එයා ඒනිසා මම මෙතනින්වා ආදී වස්සයෙන් මෙහෙම දෘෂ්ටි ගත වෙලා අදහස් වල සංකල්පෝල තමයින ඕක තමයි දෘෂ්ටි කාන්තාරයකයනොක තමයි වැරදි දෘෂ්ටියය කියලකට දැන් මේ විමසල බල කොට හොඳට බුදු හාමුදුරුවවාගේ කල්්‍යෑන මිත්‍රේ හිට පුනිසා ජාතන් වහන්සේලා වගේ කල්ලයානමිත්‍ර හිටපු නිසා අපිට දැම් මේ පැහැදිලියව ැ තේරුම් ගන්න පුලුවන්ගලා තියෙනවා මේ මම කියන්නේ අපි භාසාාවෙන් හදාගච්ච වචචනය. මම කියන්නේ සිංහල භාසාාවෙන් වචනයක් ක ඉග්‍රසි භාසාාව කෙන දන්න. ඔය මම කියන එක යථාර්ථයක් නන් ඉග්‍රීසි භාසාාවලත් මම කියනගෙන දැකන්නවා. ඉංග්‍රීසි කියන්නේ අයි වෙනත් ෆ්්‍රන්ස ජර්මන්් ජපන චින කොරියන් ඇරබි හින්දු මේ භාෂාවල්ලල මේ කියන තමන්ව හඳුන්වාගන්න වෙන වචනයක් පාවිචිතර ැතොට ඒකෙම පේනවා මම කියල කියන්නේ අපි හිතින් හදාගත් අදහසක් වෙත. දැන් පොඩි දරුවට මහා මාලන්ගේ පු සූත්‍රයගේ නාකාරයට ඉපදුනු ගමම් පොඩි ළමයාට කෙලෙස් තියෙන්නේ බීජ මට්ට දරුවෙක් මේ ලෝකෙයට උපදින්නෙම ලෝබදවේස මහො නිසා තමයි. හැබැයි ඔහුගේ ඉන්ද්‍රීියෙන් අලුතෙන් ලෝබදවේස මොහ වැඩිහිටියෙක්තරං දියුණු කරන්න නෑන. එනිසායි ළමයගේ හිත එක්තර ආකාරයකට ප්‍රභාස්වරයි. සෞම්යයි පිරිසිදයි. ලෝබදවේස මොහ ගතිය ආස්ත්‍රව ගතිය බීජ හැටියට තිබුණට ඒවා අලුතෙන් රූපරං අලුතෙන් සබ්දාාරං අලුත්තෙන් රස ඉඳලා ඒම හදල නෑ එනිසායි ලාමයාගේ හිත ප්‍රභාස්රයි. එතකොට ඒකේ කොහොමදර දෘෂ්ටිගත වෙන්නේ ලාමයා මට කිරියෝන මට සෙල්ලන් කරන්න න මටඒ බෝලෙමෝන මට ඒත්ත එක්ක සෙල්ලං කරන්න බෑ මේම හදන්නේ කොහොමද ඉස්සෙල්ලම අම්ම තා උගන්නනවා මගේ පුතා මගේ පුතා මගේ දුව මගේ දුව මේ අම්ම මේ තාත් බලන්න කියලා මෙම බෝලය කියලා. ජ සංකල් පර්ලාමයගේ ඔළුවට දාර. එතකොට ළමය ඉගෙන ගන්නවා. මොකද ඉන්ද්‍රිය තියෙනවා ය ආතනතික පිහිටලනේ තියෙන්නේ කන්දානං පාතුබාව ආයතනානං පටිලා බෝ කියනක මීට මාස දහයකට ඉස්සල්ල සිද්ධ වුණනේ ජාතිකනක සිද වන. එනිසා දැන් ලෝකට ඇල්ල මේලාමේ අලුත් සරීරයක් එක්ක මේ අම්ම මේ තාත්තා මේ මම, අරක තමයි බෝලය අරක තමයි කාර්යක මේක තමයි රතුවාට මේක තමයි සුදුපාට කියලා සංකල්ප ඇරළමය ගොට නගාගන්න ඒ සංකල්ප ගොඩ නගා ගන්නේ මම කියනෙ කියෙන අරළමයට හදන්න අම්මතා තුගන්න. මේක දැම් මේ සම්මුති ලෝකය මේක කරන්න වෙනවා අපිට නමුත් මේ අපි පරමාර්තය ගැන කතා කරනකොට මේක තමයි වෙන්නේ. එදෝට උපදින කොටම මම කියන එක බාසාාවෙන් හදනෝ මම කියන එක. එදෝට ඒ හදල දුන්නම ඒ පෝෂණය කරනවා ඇැබ දැම් පේනෝ අපිට මේ මම කියල කියන්නේ මගේ කියල කියන්නේ අපි මේ භාසාාව පාවිච්චි කරලා මේ කායික මානසික ක්‍රියාවලිය සිදුවෙන බව දන්නේ නැතුව හදාපු අදහසා. එතවටටික සිද් මටික හොඳට තේරුන්ගන්නවනන් අපි සක්කා දුට්ටිය වැරදි දෘෂ්ටිය සංසාරයට බැඳල තබල තියෙන දෘෂ්ටිිය අපි නැති කරගන්න. දැන් කෙනෙක් සෝවාන් වෙනකොට බ ගෙනගෙන තියෙනවා සක්කායදිච්චි විචිකිිච්චා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනක් සමුච්චයේ ද ප්‍රහාණය කරනවා ඒ සමුච්චයේද්‍රනවිට ඔහු සෝවාන් පලය තහවුරු කරගන්නවා. එදොට පිංහතුනිේ මේ සක්කාය දිට්ටිය සමහරු මේ දැ කෙනෙකට හිතෙන පුලන් දෙගෙන සෝවාංගිනික කොච්චර අමාරු වැඩත්ද මේ ඔක්කෝ දැග ඕන. ටනන්තරෙන්නෑ මේ පංචාස්කන්තය නාමුරූප විග්‍රහයි මොකක්ද කියනෙක් මට මේ කල්පේ දහෙනම් සෝවාන් වන්න බෑ කියලා සමහරු අපිට කියලද මේක හරි අමාරුවයිනිහා මේ විදි ඔක්කොම ඉගෙනගෙන දවේ හැමෝම සෝවාුණේ සමහර උපාසකම්මල උපාසක මතතුරු භික්ෂූන් වහන්සලා භික්ෂූන් වහසලා බනං ඉදි සෝවාන් වන දැන් චර ගෙනගෙන නෑ එකගල්ලම කුමුරද සොවාංුණේ එකගොල පාර්යනගමන් සොවා අර්ස මේ සරකාණි කියලා මනුස්සෙ ට එයා සාක්‍යවාන්සකෙක් එයා නිතර මත් පැන් පානය කර. එදවට එයා මේ ඇතාගේ පිටිින් වැටිල මියයන් ඇු භික්‍ෂූන් වහසල දන්න යා මත් පැන් පානය කළ ති එහෙම වැටිල මියගියාට පස්සේ බදුහාමුදුරපියන මගේ මේ ශ්‍රාවකය මගේ පුත්‍රෙක් මිය ගිය කියලා තින් බු හාමුදුරුවන සාක්කයෝත් දොස්කිවමම් බීල බීලා මේ කනමදයවගේ ඉන්න මනුස්සේකුට මේ බුදුහාදුරුවේ බපුදුම ෞරවයක් දෙනවා මගේ පුත්‍රය කියලා මොකක්ද කියලා. තින් බදුරජාන් වහන්සේකි නොහු ම යන්නට මෝතකට පෙර සෝවාන්ඵලට පත් වනා කළ කෙසිම් මොහොතකදී එයා බිව්ව තමයි. එ අමත් පැන් පානය කළ තමයි. ඔහුට තේරුණා මෙතන මේ පංචස්කන්දයට, මමය මාගේ කියලා දෘෂ්ටිගතවීම. වැරදි දෘෂ්ටිය කදා ගැනීම නිච්ච සංකල්පනා, සුකසංකල්පන ආත්ම සංකල්පනය විශේෂයෙන්ම මේ සක්කාය දිට්ටිය කියන්න ය මේ මම ඉන්නවා කියෙන සංකල්පන දෘෂ්ටිය ඇතිකර ගැනීම වැරදි කියන එක ඔහුට මේ විදියට ඥ්‍යායාත්මක ඉගෙනගෙනෙන තිබුණත් ඒක ප්‍රත්‍යක්ෂවූ. ඇති මේ කියන්න ඕන කාරණය තමයි මේ ප නාමරූපව ග්‍රහය, කෙනෙකුට විවිධාකාරයේ පුුණ්‍ය සිතුවිලි කුසල සිතුවිලි බලපාල සත්පුරුෂ ආශ්‍රය ඔස්සේ එක සරය ප්‍රත්‍යක්ෂවෙන්න පුළුවන්. දැන් උදාරණයකට අපි කරුවල කාමරය කාමරයකට ඇතුළුවෙන. දැන් කිසි දෙයක් පෙන. චඩි සූච්චකක් තියනවා මිත්‍යය ළඟ මෙ ඇැලුවම එක දාපු ගමන් කාමරේතිය නොක්කෝම් පේන පටන්ග නොමොකද ලයිට්ට එක පත්. පෙරදි කිසි දෙයක් පෙවුන්න ඒ වගේ පින්වතුනිි මේ සක්කාදිට්ටිය බිඳීම කියන එක කෙනෙක්ගේ ඉතාම සුළු දේකින් වෙන්න පුළන් දැන් පටචාරා වගේ අය ගත්තොත්තේම ඒ අයට සත්‍යවබෝධ වෙන් එක සැණ දැන් අර තේරගාත්තා තේරී ගාතා කියල බලනොකොට පේනවා සමහරය කැලේ භාවනා කරකර ඉන්න ආර්‍ය ගත්ත වෙලා භික්ෂූන් වහන්සේලා ඒ අය හොඳවට සමාධීවාඩලා අදාළ තැන්වලට මනසරගෙන ඇැවිල මනසිකාරය කරමින් ඉන්නවා. උන්වහන්සේලා වතුර ළඟ ගඟාස බඩ වාඩිලා ඉන්නකොට අර වතුර වැටිල උඩින් පෙන හැද. මේ පෙන පුපුරුල යනවා ඒක තමයි උන්වහන්සේලාට ඒ බාහිර සිද්ධිය තවයි උන්වහන්සලාට එකසැරේ මනසිං තේරුම් ගන්නවා මේක තමයි ස්කන්ද ආයතන තුළ සිද්ධ වන්නේ මේකත්තර පෙන බිබුලු වගේ පේන පින්ඩූප මංගරූපක් වේදනා රූපය කියල කියන පෙන පිඩක් වගේ වේදනාව කියන්න බබල් වගේ පතුරු බිබුලු වගේ කියලා ඒ විදියට පංචස්කන්දය පිළි බඳ අනිච්චතාව අනාත්ම සංකල්පය අස්මිමානය කියෙනෙක ඒවා සම්පූර්ණ අනාත්ම සංකල් පනිච්චතාව වැටහිලා අස්මිමානයෙන ගෙතනම ැතිවෙලාන්න. ත කොටර මාර්ගඵලය ලබන එක ඉතාම කෙටි තත්ත්යක් තුළ වෙන්න පුළුවන් දෙයක්. තේතවට මේ අපි තේරුම් ගන්න ඕන මේ විදියට මන තමාව ස්කන්ද ධාතුවාඇත අපි විශේෂෙන් පැදිල් කර ස්කන්ද ගැන මේ ගොඩවල් ටිකක් මම තෙදි කියන්න ඕන දෙයක් තියෙනවා ඔය වජිරා කියන භික්‍ෂුණිය ඉතාම ලස්සන ගාථාවක් දශනා කරනවා ඇති විරා භික්ෂුණිය අන්ද වනය කියලා ඒන පෙදෙසේ භාවනා කරකරින්වා. මාරයා පේනවා මේ වජරා භික්ෂුණය භාවනාකරකරින්වා මෑය මොනහරී නොකළොත් මාර්ගපලයක් කෝ ලබටපපුල මාර්ය දන්න ගහල්ලාට මේ භික්ෂුණන් වහසේලාගේ භික්‍ෂුණන් වහන්සේලාගේ ගිහි ශ්‍රාවක්‍යන්ගේ මාහන්සික දුණු මනබලන දන්නය ආරදිවයපපුත්‍රය. මේ අන්ඳවනයට ගහිලා අමුතු සද්ධ බයහිතන සබ්ද සද්ධ කරනවා. ඉතිං ඒ වෙලා වෙද්ද වජරා භික්ෂුණිය සමාන සේලා භික්‍ෂුණිය සේලා භික්‍ෂුණිය කියනවා මෙතන මේ පංචස්කන්දය නැමැති ලෝකයේ තුළ අයිතිකාරයක් නැයි. මෙතන තියෙන්නේ දධ ස්කන්ද වසයෙන් හට ගැනීමක් පමණයි ඒ නිසා මාරය ඔබට මම් බයිවෙන්නෑ කියලා කිය ඉති මේ විදියට මේ අර ඒ භාවනා කරන අය ඒ ධර්මයට හරියට යෝනිසෝ මනසිකාරය කළ සම්මාධප්ටි ඇතිකරගෙන අනකොට පේන්න පටන් ගන්නවා මෙතන ඇති දෙයක් නෑ තියෙන් නිස්කන්ධ ධාතු ආයතන සමූයක් පමණයි කියලා ඉතිං තව භික්‍ෂුණයක්කි නො වජරා කියලා භික්ෂුණිය එතුමිය ප්‍රකාශ කරනවා ගාතාවක් යතාහි අංග සම්බාරා හෝති සද්දෝ රතෝයිති දැන් රථය කියලා වාහනය කියලා අපි අමකට කියන්නේ එතන තියෙන්නේ රෝධ ඒළඟට දොරවල් එෙන්ජිින් එක ලයි් ස්විචස් ස්ටීරියම් වල් අපි අදකාල වාහනයක් ගන්න නොව විදියටට විධ අංග තියන්න ඔය විද අගටි එකතුනාම තමයිහෝති සද්දෝ රතෝයිති ඔය අංගටි එකතුනාම තමයි ඒකට රතය කියන සද්දය අපි පාවිච්චික ඒවාන් කන්දේසු සන්තේ සු හෝති සත්තෝති සම්මුති. ඒවාගේම තමයි මේ ස්කන්ද ටිකට එකතු කරලා තමයි මේ සත්වයා කිය කියන්න. දොට සත්වයා මනුෂ්‍යයා, බල්ලා දෙවිය පැවිද්ධ ගිහියා උපාසකම්ම භික්‍ෂුව මේ ඔක්කෝම කියන්නේ සබ්දයක් පමණ. පතන තියෙනමකක්ද ස්කන්ද ගොඩක් පමණ. මොකක්ද මෙතන තියෙන්නේ අවයාව ටි එකතු වෙලා රතයක් කියනවා වගේම මේ ප්‍රඥප්තියක් පනවනවා පැනවීමක් තියෙනවා ස්කන්දයන්ට මෙතන සත්ව කියන විවාහාරයක් සත්වකින් හැඟීමත් තියෙනවායි කිය. එතන තියෙනෙෙනම් මොකක්ද දුක්ක මේවහි සම්බෝති දුක්කන් තට්ටති චේතිච. මෙතන තියෙන මොකදද දුකක් විතරයි. එකගෙන හට ගැනීමක් විතරයි. මොනෝහාරී මේ නිතර අෂ්ටගත්ත ගමන් නැතිවෙලා යන කිසියම් සංසිද්ධීන් ටික්, සන්තතීන් ටිකක් තමයි හටගන්න. සත්යක් කියල දෙක් මෙතන පණවන්න බෑ. එතකොට මේක පැහැදිලියවම දුකක් මේ ඇටගන්න දේවල් නැතිවෙනෝ කියන්න දුකයිනි. එතකොට මෙතන සත්වයෙක් පුද්ගලේ ආත්ම සංඥාවෙන් ගත හැකි කිසි දෙයක් නෑ ඥාඥඥත්‍ර දුක්කා සම්බෝතිී. නා්‍යත්‍රදුක්කා නිරුද්ජති මෙතන දුක විඳින්නේ එහමනැත්තම් පිළිගන්න කෙනෙක් නෑ කියලා කියන. තිං පින්උතනි මේ විදිහට මේ නාවරූපෝල ස්වභාවය මේ තේරුම්ගන්නකොට තමයි ඔහුට ඇති වෙනවා මේ කිසි අවබෝධයක් මෙතනට පෙර වැරදි දුෘෂ්්‍රියක තමයි මහිිය දැන්තමයි මෙතන හරිදදේ මට පේණි මා කියල කියන්නේ මම කියල කියන්නේ නමක් විතරයි. සම්මතව ලෝකයේ පවතින්න දාගත්ත මෙතන ඇත්තේ කිසි දෙයක් නම හට ගන්න නැතිවීම් ස්වභාවයක් ප්‍රමුණ. ො මේ මේ විදිට හරියට සේරුම්ගන්නකොට ශස්වත උච්චේද අධිච්ච සමුපන්න ආත්ම සංකල්ප දෘෂ්ටි සියල්ලම නැතිවෙලා. මල නතකොට මම අර මුලින්ම කිව්වා පන්නතුනි මේ තත්වය මේ තත්ත්වය කළි ගැනන්නේ මේ නාමරූප, පරික්්චේද ඥානය මෙිතනම. අපි විපස්සනා ඥාන ගැන කතා කරනකොට අපිට විපස්සනා ඥානණ දාසයක් හම්බනව ඉසල්ලමක තමයි නාමරූප පරික්්චේද ඥානය. මේ නාමරූප පරිච්චේද ඥාන ඥානය ඇතිකර ගන්නකොට. තමයි මේ දිත්ති විදිිත්්තිය ප්‍රහාණය වෙලා විුද්ධිය ඒකෙන් පිරිසිදු භාවයට ඇතිවේ. තොට මේ නාමරූප විග්‍රහය හරියට මේ විදියට තේරුම් ගන්න කොට ඔහුට සංයන්න මේ සත්්‍යයෙක් පණවන්න බෑ සත්්‍යයේ පිහිටක් සත්වයගේ පැවැත්ම ප්‍රකට කරන්න බෑ. එතකොට බලන්න හොඳට මේ තත්ත්වය ඉතාම ප්‍රසස්ථ තත්ත්වයා මේ විදර්ශනා මේ තමයි අපි දැක්ක යුතුදේ හරි විදියට දකිනවායි කියන මේක හරියට අවබෝධ කරගන්න අපිට ක්‍රමවේද ගොඩාක් තියෙන මංඒවා පස්සේ නොවා සාකච්චා කරන්න මොකක් දැන්ග අමම විනාඩී පැකට ආසන්න කාලයක් මේ අදහස් කරුණු ඉදිරිපත් කලා තියෙනවා අපිට ඉතාම වැදගත් සූත්‍ර රාසිියක් ඉදිරිපත්වෙලා තියෙනවා මේක මෙතනි කොහම නිදහස්සනේ දැන් අපි දෘෂ්ටිය කියන්නේ මොක්ද කියක දැනගත්තන දෘෂ්ටියය කියලා කියන්නේ මොකක්ද කියලා දැනගත්ත දෘෂ්ිය නෝනතත්ය ැනගත්ත මේක දැනගත්තට දැන් අපි මේස මේ සුත්ත සුත්ත මේ ඥානය හොඳට දියුණු කරගෙන දැන් එතන චින්තාමේ ඥානය සහ භාවනාමය ්‍ර්ඥාව කියන දෙකවුත්න ඒවා බාගන්න කොමද කියලා අපි කතා කරන්න නෝන එති මං මෙතකින් මේ කාරණ ඉදිරිපත්කරීම නතර කරලා මේ අත්තන්ට පෙර කැටලුත් තියෙනවායන් කියලා හාමුදුරුව සඳහන් කළ මේ කියපු කතාවලෙනුත් එසියම් කරුණක් පිළිබඳව ගැටලුවක් ඇති වුනානන් ඒවා විසඳාගැනීමට අපි කාලේ විඩගු කරෙක හොඳයි කියලා ම මෙතිදි කල්පනා කරන නිසා අපි ඒට අවස්ථාව ලබාගමු අපිට තව වෙලාව තියනවා අධර්ම සාකච්ඡා කරන්න එ මොහරි කාටහරි ගැටුවත් තියෙනවාවනම් අවස්ථාව ලබාගණ්ඩ ඒවා ඉදිරි පත් කරන්නත ම පෙරුව සන්නයිතරගපතර සතිපට්ටානයේ කායාන් පස්සනාව කොටස කොටසක ීවතික පබ්බි මේ කරනගොට විීච්ට ගැතිබුවක් පන්නේ යහන් අපිට බළුවන් සාමාන්‍ය මලමිණියයක් කති හිටෙන් මවාගන න කරන්නවෙතකොට ඒ අවස්ථා නවේ අනිත්්‍යේ දකින්න අපි පුල්වාන්ක ඉතර ගැන්දුුරක් නෑ වගේ නමුත් මේක පංචපාදාන සන්දයට ගලපාගන්න කරන්න හොම දෙක තමයි අන් මේක ි දැ අපට මනසයි ල මවාගත් මලමිනිියයි අප සම්බන්ධ කරගන්න ස්පාර්සයයක් වෙන ඇතිලින් පස්සේ වරෝපේදනරනින් කරවසිෙන් යනපන්න ඕ නිදේ පහමද කරගන්න පොඩ්ඩක් ස්ට කරගන්න ඕ දැන් බොහ ොන්තතුමාගේ ප්‍රශ්නය දැ මළමිනිියක් ගත්තොත් මියගීල්ල පළවෙනි දවස දෙවැනි දවස තුන්වෙනි දවස දුමාථක විනිීලෙක විපු්ගක විචිද්ක ආධවාශසෙන් හොම කියලා එඒ දැ මුලිපා ඒක හමතන්වා දහමතන්වා එහම කියලා එ අපිහෙම ගන්නවාන්නේ දැන් අපිට දැන් මලවිනිියක් නැති වුනත් මැරිච්ච කවුරුහරි මනසි මිනිහිකරෙනෙමනත්තම් මළගෙදරක ගියම අපික දහළ තියෙනවා අපිඳ ඒෙම මනුෂ්‍යශරීරයක් මැතුනත් තිරිසන්ශරීරයක් හරිගත්ත කිය එතකෝට මහත්‍යයාගේ ප්‍රශ්නයේ පංචස්කන්ද විභාගයක්ත් එක්ක මේක ගල පන්න කොම කියලා. මූලික වස්සෙන් කියන්න ඕන පටික්කුල මනසිකාරය සමයි නවසීවතික නමය අපේ මූලික හරියේදී අපිට ඒක තියෙනවා අපි දැන් ඒක හමත්තන් දීහමත්තන් තියමත්තං උද්දුමාතකං විනිවිලකම් විපූබ්බකං ආදීවාසය මෙහමමක් ස්ටේජස් බයි ස්ටේජස් මේක මෙනෙහිකරගෙන මෙනහිකරගෙන යනකොට මූලිකම දේ තමයි අපේ හිතේ නීවරණ ටික ප්‍රාණය වෙනවා ම හිබේ පැත්තිෙන් පටන් ගන්නම් එක කියන්න. එතකොට හිෙවෙලා හිත අරතියන දැඩි රාග සහිත තත්ත්වයන්ගේ නිදහස් වෙනවා. බේ මොකද මෙවක විශේෂය මෝය මලමිනි අරකයෙන පටික්කුල මනසිකාරය වගේ පාවනාරමුණතියන රාග චරිතවොලට ගැලපෙන කර්මස්ථානුම්. තින් එතකොට ඒක කරනකොට අපේ හිතා අර මේ ඇලීම් සහගෙත තත්ත්වන්ගේ මිදිල සංසින්දිල සුවපත්වෙලා කෙසියම් තැනකට සංසිදුනු බවකට එනවා. දැන් පංචස්කන්දය දැන් ඒ විදිට බලකොට අපියෝක සමත යානික පැත්තක් තියෙනවා සම සමාධී ඇතිකර ගැනීම සහහා මූලි පියෝරක් ැඩිට පාචු. නැබැ දැන් ඔත්නම් පුළුවන් අනිච්ච දුක්හ අනාත්මාසින් බලනන්නේ බලනික හොම දැන් ඒක හමතන් දැ මම හි ඔබතුමා හිතන්නකෝ මම පහාාසගූල එකට යනවා අර හොඳට වහලා රෙදි අන්දල තියෙන ශරීරය මම දකිනකොට ඒක මට රූපයක් මගේ ඇස් දෙකෙන්නේ ඒ මළමිනිිය පේ දැන් කනත්තක සෙමෙට්‍රියක අයිනක ගහක්යට වාඩිවෙලා එදාම සොහොනට ගෙනත් දාපු මළමිනිියක් දිහා බලාගෙන එතන භාවනා වඩන භික්‍ෂුවට අර බාහිරතියන ශරීරය රූපයක් චස් කඳු විභාගගේ දී අපි ගන්නකොට. ඇසෙන්පේන රූපය හිලඟට ගඳත්වේ නවා අරමාලමිනිි. ඉළඟට කපුුට හිවල්ලු විවිධාකාර ගිජු ලිහිනිි ඇවිල් අරක කෑගහගෑග කන අදිනවා. තර එක සද්දත්වෙනවා. දැ මේ ඇසෙන් නාසයෙන් ගනිින් කියන මේ ආයතන කීපයකින්ම අරමුණු රාශයක් ගලාගෙන ගලාගෙන එනවා එතකුට රූපස්කන්දේ කියන එක ගොඩ නැගෙන. එත මේ ර ර ආරම්මන අරමුණ කියන්නේ රූපස් කන්දේන එක පැත්තකින් බැලුවොත් චක්කු සෝත ගාන ජිව්හා කියනම ඉන්ද්‍රිය පහරහා එන අර රූපස් කන්දය. ඒක පිළිගන්න නාමස්කාන්දය. එතකොට ඔබතුමා මළමිනිිය පේනවා ඇැට සැකිල්ල පේනවා. දිමච සීරය පෙන එක රූපය. එතෝටඒ රූපය තමයි වේදනා සංඥා චේතනා පස්සත මනසිකාර කියන නාම ධර්ම පහා මේ අල්ලගෙන අර්ථවත් කරන්නේ එතරින් තමයි අර උක්කම සිද්ධවන්. එතකොට පංචස්කන්ද විභාගයදැ එයා භාවනා කරන්න ඔබතුමා වේවා වෙන කෙනෙක් වේවා කවුරුුණත් අර නවසීවතික නාමේ අරගෙන ඒ ලෙස්ස ඒ මෙනහිකරගෙන මෙනහි කරගෙන යනකොට අවසානයේදී ඔබතුමාගේ හිත ඔබතුමාගේ හිතිම්ම බලන්න වෙනවා හිත මේක හිතේ හදාගත මේේ මුරත ශරීරයෙන් දැන් අ මුරතශරීරය බලලිවරලා මටත් මේක වෙනවා මගේ මේ මං ඇලිල තියෙන මං මේ මත්වනෙති කරන්නන්නේ යෝක බලන්න කෙටියෙන් කිවොත්තේම. තවොට මේ සරීරයටත් ඕක වෙනවා කියලනෙ බල නතකොට එවතුමාට තේරෙනවා මේ මනසි හදාපු මම කෙනෙක් තමායින්නේ මෙදිකත් රූපයක් තැන්. මලමිනිිය දවසක් මැරිලා මැරිල දවසක් ගීපු සරීරය ඔබතුමාගේ මේ ශරීරයට සමාන කරනවා. මැරිල දවස් දෙකක් ගපු ශරීරය ඔබතුමාගේ ශරීරයේ දකිනවා. කලපල බල්නො. ඇට කටුගොට ඔබතුමාගේ ඇකටුකොට ගලපල බලනවා. තකට අවසානයේ දී බාහිරවත් තියෙන මලසිරුරයි ඔබතුමා අතර වෙනසක්න ඇතකට ඒ එකත් රූපයත් ඔබතුමාාවත් ඔබතුමාට රූපයක් විතර.ත රප කියලා ඔබතුමා පටව්‍යාපෝතේජවාය සංඛ්‍යාත නිස්්පන්න රූපයක් හැටියට. ඒ ස්වභාවේ රූපයක් හැටියට ගත්තම වේදනා සඥ්ඥා චේතනා පස්ස මනසිකාර ටිකක් විතරයි හෙමනැත්ත, වේදනා සං්ඥා සංකාර වි්ඥාන ගොඩක් විතරයි මෙතන තියනෙන රූපත් සමඟ කියලා තමන්ටම පංචස්කන්දය අරමුණ වෙනවා. පංචස්කන්දය විතර එෙමනැත්තං නාම රූප විග්‍රහයක් විතරයි. කන්ද ගොක් විතරයි ආයතන ගොඩක් විතරයි මෙතන තියෙන්නේ කියලා ඔබතුමාට තේරනකොට දෘෂ්ටිය නැති වෙලා ගිහි ලිවරයි ඒවාගේම අනිකුත් අකුසල ධර්මත් ප්‍රහණය වෙන පුළුව එතෝට පැහැදිලිව මර බාහිර තියන මලමිනිය ඒකේ විවිධ පරිවර්තනයන් අපි මනසින්නිගන්නේ ආයතන වලින්ඉ න එතකොට රපස්කන්දේ වේදනාංඥාංකා ස්කන් ගොඩනැගිලිව ත පණ්ඩර්මත්තය තාම ඉන්නෝනං ඒක ඔබුතුමාට පැහැදිලි වුනාද ඕ අවසානයේදයේ කර්මස්ථානය තමයියේ නවසීවතික එක කියන්නේ මලමිනියක අවස්ථා නමේ කියන්නේ අපේ සිත රතාමත් රාගදවේශ මෝහ සහිත ඒකේ බලපෑමට අුුවවෙච්ච සිතයින් ගලවාගන්නට ත නීවර්ණෝලින් ගලවාගන්නට තමයි අර කර්මස්ථානය ගන්නේ. ගත්තට පස්සේ අනිවාර්ය අනිච්ච දුක්ඛණාත්මාසයෙන් තමන්ගේ ඇතිවෙන රූපවේදනා සංඥා සංකාර බලනො මෙනේ කරනවා. එතකොට තමයි අර අප දෘෂ්ටිය බිඳිලයන්නේ අනි අකුසල ධර්මත් ඒ සමගම හේදිලායන්. ැ සාම මත් ැලී පිරවසරල තබ ගැටළුවත්තියෙනවා අදුර ජීවතාව දේශනාවේ ගැටළවාක් ර අංච නීවරනවල මටව ද තිියට බල්පන දන්න මට බලපානය ඇතවර යම් ධර්මකාරණාවක් මනති කාරයේ තරගෙනීමට ඒ කාරණාව උත්කම වෙන පත්තකට යනවා හිටේ විසිරී යන ගතියත්තිෙන එක්කෝ තව සාමි නමක් කර ධරුම් දේශනයක් කාසුන් හරි මක්හරි ලියයනවාක්. එතකොටට අන්නේ විසිරීයම වලක්වා ගැනීමට යම් ක්‍රමවේදයක් කියනවද හොඩ්ඩක් ඔඕක මේ ැ මේ හොඳ හොඳ කියන රාම ඇතුළෙම වීද තැන්වොල්ට පයිනෝ ඉති ඒක අර මේ අරයට මෙහාට පි උද්ද විපිලිසර ගතිය තමයිති ඇත්තටම ඕක පෙළදාමිනම් කියනවා මේ ප්‍රශ්නය වලුවොත්තේම බදැන් ඔන්න භාවනා කරගෙන යනවා භාවනා කරගෙන යනකොට අප අපිහිතම අපි මේ අරමුණු කරනවා කියලා මනස් සරමුණ කරනෝ කියලා හිතිය අඉන් බලනො එතකොට මතක් වෙනවා හාමුදුරු කෙනෙ කිිත්තානු ප්‍රසනාව ගැන උගන්න බවිධිය ඉස්කෝලිගෙනගත්තම් පාසලේ බණකදි. ඉටවාසේ හාමුදුරුව මෙහෙ මේමයි කිව් කියලා එහමෙමගේ ඊට පස්ස කවරුවා හිතන ප්‍රශ්නයක් හවවා ඕ මෝම හිතයන ඒ කියන්නේම හිතේ සමන්ගේ මනසිකාරය වැරදි පැත්තකට යනවා කියන ගැමක ද හේතුව පාලනයක් නෑ සාමාන්‍ය භාසාාවෙන් කියෝ. නිසා අපි ඒකට ප්‍රතිකාරයක් හැඩියට අපි කරන්නඋන් හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි හිතට කර්මස්ථානයක් දෙන්න ඒන එක දෙයක් අල්ලගෙන ඉන්න මේ කොහොත් යන්නපා ඒ බේසගේ තියාගන්න ඕන දැන් සාමානයෙන් අනි් අපිතු අනිච්ච සංඥා වඩන කෙන කියලා අනිච්ච සංඥා වඩනකොට අපි කර්මස්ථානයට හිත බඳිනෝ. ඒ කියන්නේ අනිච්ච සං්ඥා වඩනාගෙනෙ ඇතිවීම නැතිවීම පමණයි බලන්. ඒක තමයි හිතේ තියාගෙනන්නේ. එතකොට ඇතිවීම මොන මොන අරමුණාවත්කමක්ට එන ඕනම එකක මේක අනිච්චයි. මේ කනිච්චයි. මේක නිකාන්තාව කාලික එකක්. කියලා එහෙම පොයින්ට් එක හැම්ම එන එකටම දානොනයි ගැන කෝ මෙවාව ලේබලයක් ගාන අනිච්චායගේ එතකොට තමන්ගේ හිත ඇතිවීමහ නැතිවීම කියන දෙක බලන්නට පමණයි යොමු කළ තින මොකක්ආවත් කමක් තවරමුණක් කරම් බලමපි ආනාපානය එතකොට ආනාපාන භාවනාව කරනකොට ඔන්න මතක් වෙන ආනාපාන සතිසූත්‍රය ඒ පොතේ මෙතන තමයි තියන පොතේ පිට ගවරම තක් වෙනවා.ඊළඟට ඒක දේශනා කරපු අහපු අවස්ථාමතක් වෙනෝ වාඩල ඔොහෝම හිදයන්න පුළුවන්. හැබැයි අපි දැනග අපේ හිතේ ඉතා එකනේ අධත්ට ඉවමේම අපි භාවනා කරන්න වාඩිවුනාම හුදදට තහවුරු කරගන්න ඕන මං මේ කර්මස්ථානය පිට හිත යන්න දෙන්නේ නෑ ඒ එකට තමයි වීර්ිය කියලා කියන්න. ඒ වීරිය කියල කියන්න මේ කර්මස්ථානයෙන් පිට මම හිත යන්න දෙන්නේ නෑ. මේ කර්මස්ථානය මං හිත තියාගන්නවා කියලා ඉතාම දක්ෂ විදියට බැදල තියාගන්න එහම තියාගත්ත ගම එම තියාග ඉන්නකොටත් හිත අනෝ යන්න හදනෝ පයනවා හැබයි තමන්ට ලොගු ශක්තියක් තියෙනවා මේක හිත තියාගෙන ඉන්න ඕනේ කියලා අරද. යා දැ පඩිලාමේ කර අපි තු පොඩි ම බේබ සිටිං කර කෙනෙක් මේ ළමේ ඔහොම බිවතියල ඉන්නවා ළමේ එක සැරේම දුවනවා මේ වැටළඟට එහෙම ත්තාම් පඩිබෙලලංට අපිටක්ා ඇතෙන්ට වැටෙන්න්නේ ඉසල්ල ගන්න ඒ වගේ තමයි මනස යන්ඩ හදනවා අර ඉතාම් හොඳ පනිද්දි අධිෂ්ඨානය නිසා අතෙන්ට යන්න දෙන්න ටක්ගාල අපපු අදා අරමණේ බිහිත පිහිටවන එම පිහිටවන්න 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 හිතට පුරද්දක් ඇතිවනො දැන්හහිෙනම් මේ කරන්න බෑ මේක අරියන්නන්නේ මට යන්න දෙන්නෙත් නෑ ම පුද්ල සුරුපෙන් ඉගෙනකට තේරෙෙන් සාක කියන්න එතෝට හිත පුරදදු වෙනවා අර අරමුණුවලට නොයන්. ඔබතුමා භාවනා කරන්න පටන්ගන්න කොට හොඳට අධිෂ්ඨාන කරගන්න මං මේ කරන්න භාවනාව මේ හිත ඉස්සෙල්ලාම සමාධගත කරගන්න එතකොට එහෙම පිහිටවාගෙන මේ හිත කොහොත් යන්න දෙන්න නමගේ හිට අදත්හරහිට මෙහාට දුවන්න පනින්න ඒයි එනිසාම යන්න දෙ නෑ කියලා අදිිට්ටානයෙන් වීරියෙන් කටයුතු කරන්න. එදෝට ඔබතුමාගේ හිත බැරිවෙලාවා සබ්දයක් විටි පස්සේ යන්න පටන් ගත්තු. රූපයක් විටි පස්සේ යන්න පටන්ගත්තෝ. කතන්දරයක් ගොඩනගන්න හදන කොටම මන්නේ. මේන්නේ පුරද්දර තමයි මේට ඉට දෙන්නේෑ මඟද ඔය ඉතින් වෙනද නටන නැතුමෝ නටන්නට තමයි මේ සූදානංවෙන්න මේ මම දැම්මේ මට මෙහෙට කුද් කවුද්දන්න හෙටමාව මැරේද කියලා මට එච්චර වැඩිකාලයක් නෑ එනිසා මේ සෙල්ලන් කරන්න එපා දැම් මේක දිහා විතරක් බලාගෙනඉන්න කියලා තමන්ටම තමන් ඉගේ අද දෙෙන් මොකද පේ බලාගෙනඉන්න කොටට සිහියම් බලාගෙනින් දැ ගොඩක්ක හිතනවා මේ සමහර භාවනා කරන්න සිහිය වඩන්න කියලා නෑ සමහර භාවනාතියෙන් සිහිය වඩල කරන්න හොදට ඒකයින් බුදුරජාන්වාසම සතිපට්ානය කියගෙන උගන්නන්නේ. සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවන්න සමහරයව පිහිටු වාගෙන කරන්න ඕන සමහරය පිහිටුවන ගමන් කරන්න ඕන වන්න ඒ අනුස්සති භාවනා කියන්නේගෙන ඉති මට මහත්තයට කියන්න තියෙන්නේ සමහර අනුස්සති භාවනා පුරුදු කරන්න ඕන එහෙම තියෙනවන පුද්ධානුස්සති ධම්මා අනුස්සති සංගානුස්සති ඔය කියන අනුස්සති භාවනා වඩන්න ඕනේ අනුස්සති භාවනාව කියලා කියන්නේ කිසියම් මේ දැබුදු හාම්දු ගැන හිතාගේෙන හිතාගෙන නවා එතකොට හිත පුුරදුුවන එක ප්‍රේම්වර්කය ඉන්ඩ ඒළඟට ධම්මා අනුස්සති ධර්මය කියන කොටස ඉන්න. අන්නේ මේ අනුස්සති අපි කියන්නේ කට රිකලෙක්ෂන් කියලා. ඒයන්න අපි මතක් කරනවා අනුසති භාවනාවල තියනි සාමාන්‍යෙන් පෙර සිද්ධියක් මතක් කරන එක. බුද හාමදුරෝ අරහං සම්මා සම්බුද්ධ දැමේ බුදු හාන්දුරුවෝ පනාගත හිටපු කෙනෙක් න අතීත හිටපු කෙනෙ. එම කරපු කියපු දෙයක් විත චාගානුස්සති පරිත්‍යයාගේ ගැන. එවි දේවතා අනුස්සති. මෙහමම තියනවා අර අනුස්සති බාවනම්. එතු ආනාපාන සැතියත් ඒකොට සසතම වැටෙන්නේ. එන්නවා කිසියන් බාහිර කාරණයකට හිතයොමු කරලා එත්තන හිත ඉන්න පුරුදු කරනවා. අන්නේ අනුස්සති ක්‍රමය කයගෙන කායානු පස්සනකාය තියෙන විදිහට බලනවා. වේදනානු පස්සනම් වේදනාව තියෙන විදියට බලනවා අන්හෙම පුරුදු කරාම හිත නතර වෙන නතර වෙන කියන සිතුවිලි පහල වෙන්නෑ ගෙනනිකන ඒක කෝ ඇතුළේ සිතුවිලි තියෙනවා විතක්ක විචාරකීනක තියනෙන හැබැ ඉතැනින් පිට යන්නේ මෝය ක්‍රමයේ තුළ වෙලා තියෙන්නේ අර ප්‍ර පංච සංඥා සංකා සමුදා චරන්ති කියන තත්ත්වයට ප්‍රපංච ගොඩ නගන ආය හාමුදුරුව මේ බණකිව ඇත්ත එද මෙහෙම පැදිකා යාසර බල්ලෙක් විරවා ඒකත් ඇහෙනවා ඒළඟට මේ හාමුදුරුව වටාපත වන්න එළඟට පොත්තේ පිටු මතක් වෙන විධ තැ මේ හිතා හරීම දක්ෂයි විවිධ තැන්වල අපි අර්‍ය නවසානේදී මේ මත එකරේ මතක් නොදේ යනෙ ම කොහේද ගීල දීන කියෙන. ඒක වෙන්න පුළුවන් අපි හරියට අ කර්මස්ථානයේ ඉන්නට හිත පුරුදු කරලා නැති නිසා. ඔබතුමා හැමතිස්ම වෙනවාඇ කියල ම හිතන් නඒක සහර වෙලට වෙනවැඩක් වන්න බලුවන් ඒ වෙලාට සංසාරය ගන බයඇති කරගෙන ඒක හොඳට මතකතියාගෙන සකචාන්සකක් මට ඇත්තෙම නැතිවෙන්න පුලුවන්. එනිසා තමන්ගේ හිතට වීරය සම්පාන් අධිෂ්ඨාන සම්පාන නියෝගයයක්ත් දෙන්න ඔන්න දැන් පොත්තන මිදෙන්ඩුව. මේක සිතුවිල්ලක් පමණයි. මේක ගසියම් චිත්‍රයක් විතරයි. රූපරාම ටිකක් මට පේන කියලා ස්කන්ධ ධාතුවා එකන පස්සහි දර්ශනා කරන්නේ නැවත අරංගෙන් පිහිටවන්ඩ ආදී වසිෙන් කරම කීපයකට ඔක්කුම එකසර කිව්වා එ ක්‍රම කීපයකින් එක එක ක්‍රමයක් ඔබතුමාට වැඩ කරන්න පුළුවන් ඔබතුමාගේ ඒ විතර්ක ගොඩනගැන ගත්තිය නැති කරග ඇතරම ඕවා තම ඔවට තමයි අපි ඇතරම පිළියන් හොයානනේ සමහර පියවරයයාංගොලින් ඉස්සර මේ මහත්තයා මේක අර කැලයක් කපාගෙන අනුුවගේ වැඩක්නි ඇති අපි ඉස්සරාතියන ටික කැත්තේ දුරේ ප්‍රමාණය විසික ඇත්තේ හෙමෙනැත්තා වෙන ආයදය මෙහෙම කපනෝ ඉතින් තවටික ස්සරටිල තම නිටි කපර දි පපාගෙන කපාගෙන යනකොට තව තව කපන්්ඩ ඕනත් එහෙම කපාගෙන ගියාවට පසේ තමයි තමම් බලාපොරොත්තු වන සධිස්ථානයට යන්නේ තේවාගේ අපිට මේ ගාබේ් බින්න එකක් සුද්ධ කරනවාගේ වැඩන්නේ මනසි කොච්චට සංසාරරි කෙලෙස්තිනවත් දන්න තිඒවා එකක මතුවෙලා විධ ක්‍රමවේදවලට ඒනවා. ඉ ඒවට විසඳම් හොයන්ඩ ඕන අර ඉසල පුරුදු කරන්නඕන එක අරමුණක සිත තියාගෙන තියාගෙන ඉන් ඒකෙන් ලොකු ශක්තියක් ලැබෙන පැඩර්මාර්තය. ලදින් කර ස්සාාන හරිවැදගත්ත පැදිලියම් පැහදිලෝ දැන් ඔ නිදි මත නිදි මත එන්නේ අමතක වීමන දැන් ඔය සතිපට්ඨානය ගැන උගණනකොට මේ එක එක විග්‍රහයත් තමයි අසති අමනසිකාරා මේ සමායින ඕ අස්සති අමනසිකාර චිරකතාම්ි චිර බාසිතාම්ි දැන් අප හොදවට මතක තියාගන්න ඕන මේ කරනෙම් ගත්ම අපිට දැ හරියට සහිය වැඩිනකොට මම අද මේ වෙලාවේ කිව්වදේ ඊළඟවලා වෙනෙහහි කරන්න පුළුවන්. ඊය ගියපුුදේ ඊය කරපුදේ සම්පූර්ණ සීයටට සිියක් නැතිවුනත් යම් කිසි විදික මතක නෙතික ඔය සතිය ගියන එකේ මතකේ ගියනක තියෙනෝ. ඉන් දැන් භාවනා කරන්න වාඩි වුනාම හොඳවට මතක තියාගන්නවා. මම් මේ එක කර්මස්ථානයක් මූලික කරගෙන මේ හිත. මේක තියාගෙනන්න ඕන කියලා හොඳට මතක තියාගෙනින්ට එය මතක ටිකටික මේ අඩුවේගෙන් අඩුවේගෙන ගිහිල්ලා එනකොට පේන මේ දැන් නිදිමත කියනෙ එක ඩොක්්ගාලා අපිට වැට එන්නේ ඒ නිදිමතේ සයින්ස් මහල වෙනෝ එස්සල සාමානයෙන් හොඳදරටඔය මනස සහැල්ලුවේගෙන සැල්ලූගෙන යනකොටත් එක පොයින්ට් එකක් තියෙනවා නිදි මස දිසාාවට හිත ගලාගෙන ඉන්න පුළුවන් හැබයි එතන හරියට බලාගෙන හිටියයොත්තේම දැන්ගන්නේ නිදිමත්ත තමයි මේ කියලා තේරුම් ගන්න පුලන් හිට පසේ අනිදදදිාවට හරුවන් එ මේ සමමාරලා ලේසි වැඩ පුුත්න්නෙේ දැන් මුගලං හාදරුවට පවා සෝවාංගලා හිටම මුකලං හාදුරුවන්ට පව නිින්ද ගිය අපිටත් නින් දෙයන්න පුළුවම් භාවනා දේකට හේතු තියෙනවාන ආරීරික වෙහෙසට පත්වෙලා නම් භාවනා කරන්නේ හරියට නිදාගත්තය නැත්තන් එදා කෑම වැඩිවෙලානම් කුස ගොඩා පිරිලනම් ඒළඟට දාඩිය වැඩිනං සීතල වැඩිනම් ඔය මොනෝහාරි ඉම්බැලන්ස සෙනකොට නිදිමත එන්න පුළුවන් එක හේතු තියෙනොවනම් හේතු පල සම්බන්ධතාව අප ඉගෙන ගෙන තියෙනවා හැබැයි අපි හරියටය මනසිකාරය කර නොනම් මතකෙතියා ගිනුවනම් අ නිදි මත උද්දච්චක කොක්කුච්ච ලක්ෂණ හිතාව ප්‍රශස්ත මට්ටමින් පාලනය කරගන්න පුළුව හොයිගහම් පිින්සවාමන්නත මතාමී අදහක් ඉරිපච්චල නගරන්න ඉතිරයටත් කාලදීලා මට හිතනවා මේ සත් විශුද්ධිටික ඉවර කරලා. උබවාන්සේ මූලි කරලා මේ සතිපට්ඨානය යම් භාවනා කීපයක්. බොහන්සේ ශබ්දනගා කියත්්දී. අපි හිතෙන් කියලා ඒ පුහුණු අක් පශය පුහුණු සැසියක්ක් කරනවා නව මංගතන්නේක් වටිනවා කියලා ඉතිරයාගේ ්‍රදහස් ඉවසලා. ම දසක් පරවාන අිගනිතය බාගයක් අපිට මේ පුහුණු කරගෙන යන්ද පහසුවක්කිෙනම හිතනවා හොඳ අපි බලමුකෝ මේ මේවාය දැන් උබතුමාගේ අරාධනාව සහස ඉපත්කිරීීම අපි මෛත්‍රී සහගතුව හිතට ගන්නවා මෙවදයක් මං යෝජනා කරන්න ඔබතුමාට වගේ මනි තැමෝටම අපි මෙ එහෙම දෙයක් කරගන්න ඕනදැි දන්න අන දැන් අපි පූජාචාරිත්‍ර මුධර්මය තිබෙන ඔය සංස්කෘතිකාංග සිරිත්වරි අපිට පෙර ගොඩා කිස්ස අපි ඉගෙනගෙන දැන් ඒවා සම්බන්ධයෙන් අපිට හොඳ සම්මාධප්්‍යයක් තිය නතකොට අපි බුදුහාමුදුරුවන්ගේ ධර්මය පහුණු කරන හැටියට ඒ අපි දැන් ඉක් මෝල තියෙන්න්නේ ඇතින් අපි දැන් විමසන්නෙමේ මනස සහ සරීරය ගැන ගැමුරු විග්‍රහයකට අපිට තේරුම් ගන්න මට්ටමකට ඇවිල්ලයි. එට අපි දැන් කාය කියන්නේ මොකත්ද සම්මුෘතිය කාය කියන්නේ පර්මාර්ත වසේ මොකක්ද කියලත් අන්නවා. මනස කියලා හිත කියල විඤ්ඥානය කියලා ඔය කතා කරන දේවලුත් ගැමුරු ධර්මේට අනුව ටිකටි එකගෙන ගැෙන සමහර උදතම මෙනෙහිකරගෙන ඉන්නවා එවිදියට. හොම in ේ ෝගේ තේරු ගන්න පුලන් දැම් මේ කියන ේවල් තේරෙනවා කියන්නේ ලොකු දියුණුවක් ඇතට සුත්ත මේ ප්‍රज්ඥාව කියන හොඳට සකාසිද මේම මේවා ඉගෙන ගන්න කොටට අපි මෙනහෙම දේවල් කරන්න ඕන අපි මේවා මනසිං විමසාබලනු චින්තා මේ ප්‍රඥ්ඥා භාවනාමය ප්‍ර්ඥා කියන ඒ තැන්වලට අපි ගමන් කරන්න එක ඉබේ වෙන්න දැම් මේ අපි පංචස්කන්දය ගැන නාම රූප විග්‍රහය ගැන ආයත්තන ධාතු වස්සයෙන් ඊළඟෙට පදි පට්ටානය අපි මිජිසෙල්ල කරාන්නේ කායනු පසන දෙ මේව කරන කොට ඇත්තටම මේව වෙනවාද. කියලා අපි හුද කලාව තනිම බලන්න අපේ ප්‍රශ්නයක් තියෙනවා මේ ම කවුරවති ඉලක්ක කරලා කිය න ඕනේ මේක සාමාන්‍ය පපුදු ප්‍රශ්නයක් අපි මේ බණහානකොට අපිටක හැම එකක්ම තේරේ කියන අදහසග පීන්නවා. මේක දන්ද බුදු හාමුදුරුවේවා රහතන් වහන්සේ කෙනෙක් වේවා වෙනත් ශිල්වත් ගුණුවත් හි පැවිදි කෙනෙක් වේවා මේක කියනකොට හගෙන හිටියුත්. මේක අපිට තේරෙයි කියලා එහෙම බනවොලත් කියනවාද මොනවත් කරන්න ඕන්නෑ දැනගත්තම ඇති මේ කියල හම කියන දේසනත් මං මමත් අහලති. ඉඟතුනි ඒ තැනට අන්ඩෝන්නයක් එ එ වෙනවා නං එම වෙනඇති නොදැන්. සම්බේ විමුත්තා එතන සූත්‍රයේ පැහැදිලියොම කියනවා. බණහන ගමන් මනස මෙහෙවන්න විදික් තියෙනවා විජයටට හැබ මෙහෙවුවොත් එතන ඔහුගේ හිතේ විසුද්ධිය පරිසුද්දත්වය ඇති වෙලා කෙලෙස් පිඳිබිඳී යනොදැ. අන්‍යා කොන්්ඩන්්‍ය ඊළඟට ධාරුචීරිය, සරයුත්මුගලන් ආනන්ද මහාකස්සපු වගේ අය මේ. නිවන මූලි තත්වයන්ට පත්වනේ ධර්මදේශ දැම් ැරයුත්තහාමරු සෝවාගනි වේදනාව පිළිබඳ ධර්ම දේශනාවක් හම සම එන්න ප්‍රහත්වෙන්නේ වේදනා පිළිබඳ ධර්ම දේශනාවක් හමේ. ධාරචීරිය තොට ඒ ඒ වගේ කතා එක කොටසක් අරගෙන සමහරයි හිතනවා ඒ බණ කියනකොට අහගෙනඉන්නකට ඔක්කොම තේරේ කිය. එහෙම වෙන්න නෑ ගොඩක් අය. දැන් ධාරුචීරියගේ කතා අතීත කතාව ගත් තොත්වේම එතුමා, මේ පෙර බුදුවරයක්ක ශසනය නම දෙනෙක් එක්ක සමාන හදදනෙක් එක්ක භාවනා කරන්න ගීල තිනවා මේ ගලක් මුදුනට එතෙන්දි ගිහිල්ලා ඒ ජීවිත පරිත්‍යයාගෙන් භාවනා කරලා ඉතින් කිසිම අධිගමයක් ලබන්න නැතුව මේ ගිහිල්ල ඒ පුරුද්ධත් එක්ක ඇවිල්ල තමයි එතුමා අර දිට්ටේ දිට්ටමත්ත සුතේ සුතුමත්තන් කියන මේ බාහිය සූත්‍රය කියන විදිහට ඒ කරුණුහල් එතනව හත් භාවයට පත්ව එතකොට අපිට තෙරුම් ගන තින්නේෙ එතුමා පෙරපුහුණුවීම් කරලා බුදුහාමුදුරවානය කෙනෙක්ෙන් බනහනකොට ඔහුට රත්වෙන්න පුළුවන් කම තිබුණ ඒග කියන්නේ මේ බණහන වෙලාවෙ නිකං සාමාන්‍ය පෘතක්ජන පුද්ගලය කිසිම පෙර සූදානමක් නැතු ඔය කතාවහෝඇගිල ඔහොට මාර්ගපලයක් ලැබින්නේ. තර ම මේ කියන පොයින්ට එක කරුණ තේරුම් ගන්න අපි මේ ධර්මදේශනාවක් ඒමනැත්ත කොතප්පතක් කියවීමෙන් හෙවනැත්තං ධර්ම සාකච්ඡාවක් කිරීමෙන් ලබන දැනුම හොඳයි අපිට දැනුම තියෙනවා. ඒ දැනුම අපි මතකයේ තියාගෙන පස්සේ අර බණ්ාරමහතයකිකව වගේ භාවනාවල්ලොලින් අත්හදාාවලන්. අපිට ගැලපෙන විදියට දැ මමන මගත් දැකීම කියන්නම්.. ම ඇමති ම ගහිල තියනො ස්ට ෝ ජනයා පන්ත තුම්පනින් ඇමරිකාට පොත්ත ලියපු මෙහි තාම ප්‍රසිද්ධයි ඇමෙරිකන් කැනේඩියන් ජාතික්‍ය අත්‍රයේඒ හාදුුරඟ පොත් ඒ හාදුුරළඟ භාවනා කරයි තින් ඒ හාමුදුරල්ළඟට භාවනා කරන්න ගිය ම කටුකුරුන් දෙ ඥනානන්දහරුව ඇසු කරලා තියෙනවා පොඩිකාලෙට තවතව විදේශක භික්‍ෂූන් වහන්සලා තිං හැම්ම කාගලඟට ගියත් භාවනාවට ප්‍රදේතිෙන වාඩි වෙන්න ඊඟට මේ විදිහට මේ විදියට සාරීරය මෙිහි කරන්න කියල සමහහිට ඔබ දන්න දෙයක්මයි අපිටත් කියන්නවෙ එතකොට නිකං අර ඉන්ස්ට්‍රක්ෂ එමන බාවනාවට උපදෙස් එක විදිහතමයි තියෙන්නේ ඕනං වැඩිපුර දහයක් පහලුවක් මොඩඩල් ඇති එමතුම තොට අපිහෙනම් මොකක්ද කරන්න උ නි තනිෝ පෞද්ගලිකව දැන් හරි මේ ඇසට රූපයක් එන එකවීමේ ඊළඟට චකුවිඤ්ඥානය පහළ වෙලා ස්පර්ෂ ඇති වෙලා ඊළඟට මේ විදියට තමයි මේ වේදනා සංඥා පහළවෙනි කියලා මේක එකසරේ වෙනවා හැබයි අල්ලා නාමාරු. හැබැයි මේක වෙන බව දන්නවාන දැනගණ්ඩ නිසා මෙහෙම තමයි මේ හිතට වේදනාව කියන එක තේරුම් ගන්න ලේසි ත මගේහි පිටේ වේදනාවක් කෙනකොට මට දෙනවා කියලා මට ඒක ප්‍රත්්‍යක්ෂ. මේදාව දුක්ක වේදනාව. දුක්කවේදනාව ඇතිවෙන්නේ අර විදියට තමයි මේ මොකක් හරි මෙතන වාාතය හිරවෙලා පිත්තියට තදද වෙලා පොලෝට තද වෙලා මස් විඩු ඇයටකඩු මේ මොකොල් මොනොද මේවා මේ පටවි්‍යාපෝතය ජවාය සුභාවය තියනය ඇතුළේ ඇතිවෙන දැනීම් සම්භාරයක් විතරන මේ මට බුදු හාදුරු කියලා තියෙනවා මේක තමයි මේ ඇතිවෙන්නේ කියනකොට අ දුක්කවේදනාවට සෝක කිරීමක් අපි කරන්න ඇති තැන වලක් වගට. ලට සද්දධයක් ෑන බාවනා කරන්න අඩලා ගෙදර බුදු කුටිය හරි කොහයාරිග ගහක් පල්ලගහරි ළමයිඉටික ගෑගහන නෝන මහත්තයා මේ ටීවක දාලා බලාග නැත්තම් මහත්්‍යය ටීවවික දාලාල බලාගෙන හොම අදද මේක ම මේ සද්දයක් කන්න දැ මේක සම්මුතියේ ප්‍රවෘති තමයි මේ යන්න තුුනට මේක බුදු හාන්දුරු කිලතිනමේ සද්දේච සෝතංච පටිත්ත සජ්ජේතු උපද්ජති චක්කු ඉන්ඥානන් තින්නන් සංගති පස්සෝ මේක තමයි වෙන්නේ මේක සබ්දයක් විතරයි සුතේ සුතමත්තන් භවිති මට මේක ඇසීමක් පමණැ මෙතන ක්‍රියාවලියක් විතරයි කායික මානසික වෙන්න කෙ හෙමගත්තම ඔය ටීවේ ගහන්න මම මේ භාවනා කරනම මටවෝක කරන්න බෑන මොකක් දය කරන්න ඔය කතාටික ඔන්නෑ ඔය කතාටික අවශ්‍යන ඇතකොට යා අර මේ බදය හැටියට ගන්නවා දැ මේක දැම්බලනර සූත්‍ර දේශනාව සතිපට්ටානේ තියෙන කරුණවනි අපි තනිව පායෝගපුුණ කරන්න. තොට අපි එතන සැහැදිලිවම කළහ විවාදයට හේතුවන කරුණක් සම්පූර්ණයින් කළද. මම කියන තත්ත්ව වැඩෙන්න දෙන්න දිට්ටිගතවේ නැතුව දෘෂ්ටියෙන් ඉක්මවා යායමක් එතන මෙහිකර එළඟට කෑම කනේ දැ. කෑම කනකොට සාමාන්‍යයෙන් ගොඩක් අයිටවී බලබලා කෑමණ් තවත් එක්කෙන කතා කරර කෑම කන්නේ කෑම ගැන කතා කර කරන්න පුද්දුම රසක් මේක තියන ආදවාසෙන් ඔය සාමාන්‍යය එහෙම තමයි කෑමග. දැන් යෝගාවචර කෙන එක කියන්නේ මේ බුදුහාමුදුරු සූත්‍ර දේශනාවල කියන මේ පැදගත් විද්‍ර විග්‍රහ ඉගෙන ත්තට පස්සේ තනෙන් ගිල්ල කෑමටි කරන්න දැන් මේ කටට දානෝ ලිවෙල්ල ධඩකොට මේනවා ලුණුරස පැනිරස්ස විවිධාකාර රසවර්ග දැනනවා මේ තමයි ජිවහංච පටිච්ච රසේත උපජිත ජව්හා වි්ඥාන. අර ක්‍රමවේදයටම අම එක ක්‍රමේදයක් පිතර තම කියන්න. මේ රසයක් දැනුන දිවර ඒ තමයි වේදනාව ලුණු රස ලුණු කැටයක් පැස ඒව සංඥමයේ අපි ධාක්්ගත්ත ලේබල් මේ සංජානය කරනින්. මේ මේ පංචස්කන්දයන මේ පහල වෙන්නේ. මේ මේක මොකක්ද මෙතන මෙතන මේකට ඕනෝටටහරීම රසයි. අපිතු නීරසක් කන්න හම්බුනා කියලා. කිසිීම රසයක් නෑ. ඒ ඒ තැනැත්ත අවබෝධීමනක රසයක් විතරයි මේ දිවට දැනෙන දැනීමක් විතරයි කිය හෙමයිතකොට අර කෑම හදපු කෙනාට බනින්නෑ. තොන මොකක් දුප කරලා තියෙන්නේ අර කියන සූත්‍රයේ තියනක අත්හා බලය. ඉතින් මේ භාවනා කරන්න ගියාම අපි මම මේක කිව්ුවට මා මතවත් කරුවත් ඩිපෙන්ඩවෙන්න්න ඕන්නෑ එක කියන්නේ බුදු හාමුදුරුව ඩිපෙන්ඩන් තරයහක් උගන්නන්න එක බුදු හාමුදුරුවත් මතමැපෙන් එපා කියලා කියනවා එතකොට ම මේ කියන්නේ ඔබට ඉතාම කරුණා මේ කියන්නේ මට භාවනා ප්‍රග්‍රමය කරන්න පුළුවන් ම මේ කට්ටිය මේ ෆිස් මේ මොකදදී සිංහලෙන් කියන්නේ ඉච්චා බංගත්වයට පත් කරන්න හොඳ මේ වෙන්න පා කියෙන තැන මකද මාතක භාවනා කරන්නේ අයිෝ මේ හාදුරුත්තර වෙන හාමුදුර කෙනෙක්වා වගේටියින් උප දේශ්ිකක් ඔහය වචටික් කියන විතර ඇතිදයක් නෑ කියලා දැන් ඒ හිතන්න පුළුවන්න ගොඩක් බලාපොරොත්තු ම කියන දේවල් හලා තියාගෙන ඇහිතේ තියාගෙන මෙහෙම භාවනාවට සටනකරකටන හාදුුරුත් එකත් භාවනා කලා කිසි දෙයක් න්න කියල හිතලා පස්්චාත්තාාවවෙන්න පු ඒක නැතිවෙන්න මම කියන්නේෙ තට අපි දැන ගණ්ඩ ඕන අපේ හිතේ මේක විග්‍රහ කරග මේකට තමයි චින්තා මේ ප්‍රඥ්ඥාව මේක වෙනවා මේක දැන් හිතින් පේනවා දෑ එකට සමාධියකුත් තිය ො නැත්තම් හිතින් බලන්න බෑ අන්න බලකොට ප්‍රත්්‍යක්ෂ වෙනවා ඇත්ත නේන්නම් මේ මේ දැන් ඇවිල තියනෙම රාගේ මේ කාව මෙන්න මෙහෙමයි. මම අතන මේ ලස්සනයි කියලා අර වේදනාව පැතුව හිතුවා ඉස්ටයි මට හොඳයි කියලා මඟික ගත්තා එනිසා තමයින් මගේ රාගේ ආේ දැම් මගේ ඇඟින් මතු වෙනෝ රාග දැන් රාග එනකොට අපි සමහරවස්ථාවල ඇසෙන් කණෙන් සරී රංගෝලිින් එක ප්‍රකට කරනවා ඇතකට දැ මේක තමයි රාගේ දැ මේ කොච්චර බලන්න හිත වේගෙන් ගැස්සෙනවා මේ මස්පිඩු අද වෙලා මේක තමයි රාගේ එක දැම් බලන් පේනෝ දසක නැති කරගන්න උත්සාක නැති කරගන්නකොට මේක තාව කාලිකයි මේ මෙහෙම තමයි යාවේ. ඇ මේක තමයි රියල් ප්‍රක්ටිස්් එක ගන්න තෝට භාවනාවේ ප්‍රඥාව කියන්නේ ඔබ ඒක අනිච්්‍යතාවය දැකළ අනාත්මතාවය දැක දුක්ක භාවය දැකළ එතනේක නැති කරගයි. බුදුහාන්දුරුවෝය උන්වහන්සේ පෝසතාණන් වහන්සේ හැටියට පුහුණු කරනකට එතුමටත් ්‍රරාගහාාව දේශය ආවා වයාකූල සිතුවිියාව වඋහන්සේ නො ම ඒ රියව්ුවෙම ඉඳෙන ඇති වෙච්චදේ ඇතිකරගෙන නිසා කිරියෝ වෙනස් කරනෙන කියෙන එනි අපි අර භාවනා කරන්න වාඩිුනාම අපි අර මුලිින් කියියපු අධිෂ්ඨානය ඇතිකරගන්න ඕන ඇතිකරගෙන මම මේ කාගත කරන කාලසීමාව මේ මනසට ඉඩ දෙන්න එකොට ඕනු ඉදිරිහැසේ මෙන්න මේ විදියටටමයි මෙෙහි කරන්න මේ විදියට තමා හිත මේ ට්‍රැක් එකේ තියාගෙන යන්න කියලා එහම කරනකොට මේ සූත්‍ර දේශනා මේ අ ආර්ථකත්තනඕල තියෙන දේම කරන්න පුළුවන්. කරගෙන යනකොට පත්්‍යක්ෂ වෙනවා ඇත්ත මෙතන මේ ප්‍රහාණය නැති වුණා දැන් හිත සංසිදුම කියලා විවිධාකාරයේ ප්‍රථ්‍යක්ෂ ඥානයන් එන්න පට න තකොට අර දෘෂ්ටියයට කොෙත් ඉඩක් නෑ. ද බතුමාගේ යෝජනාාවන් බාරගන්නවා එක අපි මමත් එක කරනවා යබිියහෙම කරල බවු නමුත් මම කිව්ේ අප ටිකෙන් ටික ධර්මය දියුණු වෙනකොට අපි ගෙනගන්නන අපේ ඕවුන් අපේ අපේම මොඩල් හදාගන්න මං මෙහෙමයි මෙෙහි කරන්න මං මෙහෙමයි මෙනෙහි කරන්න කියලා කියලා එවිදියට අපි හදාගන්නත් පුරුදු වෙන්න ඕවන්ඇි බලම ඉස්්‍රරහධ ලැබෙන විදිට ඒව යොදදාගන්න නිසාම් පැදිරී මේ මටත් තේරුම්ය මමන් තුළින්ම පත්චක්ෂ කර ගනිනින් යනවානක වඩා හොඳයි කිය න්න හොඳයි වෙන කවුරු හරේ මේ සම්බන්ධයෙන් කාරණයක් කියන්ට හිතනව නම් එම ආස්ථාව ලබාගන්න එක ලබි කාරුණු වෙල්ලා සිටවා. කෙරුවම් සරණයි ගෞරණීය ස්වාමන් වහන්ස අවසරයි ස්වාමින් වහන් ස අපී දැන් භාවනා කරනකට ස්වාමිනාාන් සපි පුද්ධානුස්සතිය විශේෂයෙන්ම අරසතර ආරක්ෂක භාවනා කොහොමත් අප කරනවා අනිශසාවාමිනාාන්ස ක බුද්ධානුස්සතිය මෛත්‍රය අනිත්‍යය ඇතිකට මරණය වගේ ඒවා එතකොට සංස සාමාන්‍යයෙන් හැමූම් වගේ ඊතාමතරව ආනාපාන සතියත් කරෙනවා සනාස ගැන් අපිට අපිට සුදුසු භාවනාවක් මේකයිකිල් අපිට තෝරගන්න යම් කිසි ක්‍රමවේදයක් තියෙන්වනන් පැහැදිලි කරන්න සවවසමක දර දිගට දිගට වඩාවාගන යන්න හමදහෙම සාමාන්‍ය ලෞකිකිතා උදාහරණයකින් යක එන්නම් කරුණට ඇයි පෝල් තෝරගන්නක හොද කඩේටග හිල්ලිවරලා පෝල් පුොරන් හොල බලලා අපිට අපිට පෝල් ගැන හොඳ අවබෝධය ත්තියෙනවා පුරුදුවෙන්න පෝල් කනවත්නමෙන අපි තින් පොල් කාල 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 පොල් ගෙඩි ලෙලි වසේෙන්දක්ලා පොල් ගෙඩි ලෙලි නැතුව ල්ල බල්ලලා ඇති අපි කඩේට ගියාම අපි හොද පෝල් ගිරිය තෝර ගන්නේ හොල්ලල බල් පෝල් ගොඩේ තියෙන හම ලොක ෙඩි හොල්ල බලනො කොඩ ගෙඩිහොල්ල බලනවා මැ තියන ෙඩි ොල්ල පලනවා පාවිඒවිදියට තමයි පොල ඉළඟට අම්බ හොද අම්බති කියලා කපල බලන්න තියන්න ඒ එකට ක්‍රම දනන්නේ තින් ට මෙහෙම් බලන ඒතින් එළඟට බඩුවක් ගන්න ගියාම එක්ස්පරිඩට් එක ඒවා බාලනවා ඒළඟට මෙනුව එක බලනොය එක තියෙන කාබෝ හයිඩේට් මිච්‍ර සීණි තියෙනවාද ඔොහොමෝම කියලා ඔය සෑම් බාන්්ඩයක්ම ගන්න ගියාම අප ඒවිදියට තමයි මේ බලන්නේ එතකොට මේ එහෙම බල්ල බල්ලා තමයි තෝරගන්න ඒවාගේම ඒ නි්‍යයම තමයි මට මෙත කියන්න තියන්නේ අපි සමත්වෙන් ඕන අපිට ගැල පෙන්න්න දෙහොයාග හැව මෙහෙමම කියන්න ඕන පලනීක තමයි අපි ගුරුවරයෙක්වා කල්ල්‍යයාන මිත්‍රයෝ කියල කියන්නේ අයන එතකොට අදකාලය අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ කල්්‍යාන මිත්‍රියන් හයාගන්න ගියාම ගැටලු තියෙනවා ඇතනම් හරි අමාරු කල්‍යාන මිත්‍රිය කවුදු කියල ොයාගර දැන්. මොකද හේතු ඒතරම් ටික් අමාරු වැඩක් වෙලා තියෙනවා එති සමීපන ඇදුරස්ථව ඉන්නේ ඉතින් එනිසා අර බුදුහාදුරන්ගේ කාලය සහ ඊට පස්සේ ශාසනය බැබලිච්ච කාලා තියෙනු ඒදස්වොල ප්‍රකටට ප්‍රචලිත භාවනාගුරුවරු හිටියා. ද අද කාලේ අපි සංඝය වන්සල හැඩිය අපිටත්තේ ප්‍රශ්නය තියෙනවා මේ දැඩි ප්‍රායෝගික තාර්ත්වික උපදේශයක් ගන්න සමහර වෙලාට හරි අමාරු. ඉතින් නමුත් අපි ඒකට උත්සා කර. ඒක නැත්තං උකද කරන්න අපිට නිවා අපි කො ගරුවරෙක් නැත්තන් අපි නිවන අතාහරන වැන්න බුදුහාන්දුරකය කකොමේම. හොම මේ මූලික ධර්මතාටිකකායිංහරි ඉගෙනගෙන පොහමර මේ කරගන්න වගේ අදහසක් නැබි කියන්නේ එනිසා අපි භාවනාකර්මස්ථාන කීපයක් ඔය ඔබතුමිය කිව්වාගේ අත්හදා බලඩුව තැන් ඔබතුමිය කිවවා මේ බුද්ධානුස්සති මෙත්තානුස අස්භානුස්සති මරණානුස්මති සහිත චතුරා රක්කාව කරනු ආනාභාන සතියක් කරන කියලා ඔය පහන් ඔබතුමට වැඩිපුර මේ කරගෙන යනකොට ොනක්කින්ද වැඩිපුර සහනයක් හිත කෙලෙස්වොලි නිදහසුනාවගේ අදහසක් කන්නේ කියනෙු බුදුමේ හෝ ධනගන්න ලේසිය මොකක්දම ඇතරම් මේක දැන් අර ලෝබදවේශ මෝහ කියන අකුසල් මුල්තුන ගෙන අපිට අවබෝධයක් තියෙනවන් එතකොට ඒක බරපතලකමක් දන්නවා දැඟ විශේෂයෙන් අපි මෙහෙම මේක ධර්මය තිබෙනවා සලය අකුසලේ හඳුනාගැනීම නියාම ධර්මටි අප ඉගෙනගෙන තියාගන්න ඒක බදු හාඳදුර පැදිලියම කියන එක. ඒ ධර්මය පටන්ගන්න බෑ ඒටික දැනගත් නැතුව. සම්මාධිච්චි සූතයේ කුසලංචපජානාති කුසල මූලංච පජානාති. අකුසලංචපජානාති අකුසල මූලංච පජානති කියලා සරයුත්හාඳදුර ඉස්සලම කියනවා එක කියන්නේ කුසලේමකදද කුසල මූලේමකක්. අකුසලේම කද්ද කුසල මූලේ මොකක්ද කියලා ඔය දසකුසල් දස කුසල් ආස්ශ්‍රයෙන් අපි දන්න එතෙන්ට යන්න ඒකත් එක පැත් අනි පැත්තමයි තමාට යහපත් මොකක්ද අනිත් අයට යහපත් මොකක්ද දෙගොල්ලට මෙහපත් තේතමයි හරි ප ධර්මය නිර්නායක තියන හරි වැරද තේරුම්ගන්න ඒ අපි තේරු ඒ අපි පාවිච්චි කරන්න ඕන මේ කර්තාාවගේ මොකක්ද අපිට ගැලපෙන කර්මස්ථානය මොන දෙයක්කට අපි හිත බුරුදු කරද අපේ හිත සමාධිගතයෙන් සමහර කර්මස්ථාන තියනවා සහරුන්ට ගැල පින්ඩිමන දැන් මේ මට මගේ හිතවත් කෙනෙක් ඉන්නවා එයා මේ තමන්ගේ සරීරය ගැන හිතන් කියත් රාගේ වැඩි නොලි ඒගන දැ අපි මේ වැඩි හිටියුනේ වැ අපි කවරුත් ධර්මය කතා කරන දැ ඒ තැනත් මට පද්ගලිගෙනදි ඇත්තවයි එයා එයාගේ මූුණම බලාගෙන යනකොට එයාට එයාගේ පපුුව ප්‍රදේශයට එනකොට යාගෙන ආසාවක් හිතෙනවා එළඟෙට එයාට කන්නාඩියෙන් එයා බලනේවා එයායට වස පාට ගානේව මූනේ පිරිමෙක් කෙනෙක් සෙන් ගානය ඉළඟට එයා ගැනම රාගයක් මත්තුවෙනවා සමහර සරීර කොටස් එයාට මෙෙනහි වෙනවා ඉති යා වෙන කෙනෙ කරමුණ කරන්න ගයුත් කොච්චරම අරුවට අර සැරියුත් හාමුදුරුවන්ගේ ගොගල නමකුත් හෙටිය හාදුරුව කියන්නේ උදුහාන්දුරුවන්ට පමණක් ප්‍රඥාවෙන් දෙ වැනිවෙන කෙනාන ඉ උන්වහන්සේ ගෝලයාට උප උපදය දෙනවා 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 එකක්වත් හරියන් පැරිම තැන මේ බුදුහාමුදුරුවෝ මේ ළඟට එක්ර එක්කරගෙන ගියා මේ සැර හාමුදුරු විසින් මේ ගෝලනම් බදුහාමුදුරු බැලුව මේ බුදුහාන්ටු විශේෂ ඥානයක් තියනවා එකට බුදුරහන්දුරුවන්ට පෙන කෙනෙක් ගීන්ද්‍රිය ස්රූපය බලන්න පුළුවන් බලනකොට බුදුහන් පේනෝ ප්‍රශ්නයමොක්ද කියලා. මේ තරුණා භික්‍ෂුව මේ ගිහිකාලේ රත්තරං මාලහදන චේන් හදන කරාපුු හදන මුදුහදන ආද එහෙම වැඩ කටයුදු කරපු කෙනෙක්. මෙයා එනිසා මේ ලස්සන මල් හද ලඒවගේ හදල තියෙනවයි ලස්සනට කැමතියාගේ ගේ අරනිකං රාගාධික චරිතයක්ක එතින් බුදුහාන්දුරු උන්හන්සේ හැකියාව පාච්ච කල රත්තරං ලස්සන ලෙනුම්ම මවල දෙනවාඒ මවලදීලා ඒ භික්‍ෂුවට කියනවා මේක දිහා බලාගෙන මේ කරුණු කර බානක බුදුහාන්දුර අධි්ඨාන කළ තිබුණන මේ රත්තරන් දිලිසන මල ටිකින් ටි ටිින්ටි දුරුුවර්ණ වෙලා ගිහිල්ල පාට වෙනස් වෙලා ගල්ලා එවිදිට ඇති හැළෙන ඇල්ල විනාශේලා යන විදිීට අධිෂ්ඨාන කළ තිබ ඉති මේ මෙයාගේ මනස පුරුදු වෙලා තිබුණු දේ හඳනා ගත්තට පසේ බුදුහාන්දුරට පුළුවන් වුණා අර විදියට එතුමාට පෙන්නන්න සියල්ල සබේ සංක අනිච්චාති කියන සබබ පාටයන් ප්‍රායෝගික වර භික්‍ෂුවට දැනන්න සැලස්ව ඉතින් ඒ වගේ මේපිට බුදුහාදදුරුත් නැ ඉතා මොහොඳ කර්මස්ථාන දෙන්න මෙයා අය මේයයි කියල එහෙම හොයා ගන්නත්තා අපහසුයි අපි ඒ නිසා කීපයක් කරලා කරලා අපේ හිතේ අරබි රාගදවේශ මුහන්දුර ගන්න පුුව උසලක්ුස ලත්වය හඳුලා ගන්න තැන්ට අපි වැඩකරගෙන තියෙනවා එතකොට බාවනාගරගෙන අනකොට බේනවා මේ කර්මස්ථානයේ තමයි මට බැඩිපුර ගැලපෙන කියලා අන්නේකින් වැඩිපුර වැඩ කරන්න ොදැකට හැමකටම පින්නක් යන්න හොඳ උද්දය මෛත්‍රීභාවනාව අවස ආනාපානසතිය රාත්රෑයට මරණ සතිය අරෝමයෝ කියලා එහෙම කරන්න ගියාව නිකං එකතර හරයටමට පනින ගතියකුත් එන්න පුළ අ ැත් සැකිලිමත්වෙන්න ඕන මන්ට වැඩිපුරම ගැලපෙන දී කරන්න. දැක උදාරණයක් ඇටට ආනාපානය නම් ගැලපෙන්න්නේ ඒක හරිවිදියට කරගෙන යනකොට අනිත් කර්මස්ථාන වැඩීමෙන් ලැබෙන ප්‍රතිඵලය අරකෝස්සේ ලැබෙනවා. දැන් අනිච්්‍යතාව එතන ප්‍රකටුවෙන්. ැ උදහරයක්ම කියන්න නාමරු දැන් ආශ්වාස ප්‍රාශ්වාස වාතය සමත විදර්සනා දෙක්කම වැඩෙන විදිහයට කරනවා නං දැ අපිට හුස්ම නාස්පුඩුවල වැදෙනවා දැනෙනවා. එතකොට නාස්පුඩුවල වැදිල ඇතුළට යනවා ඒට පස්සේ ඒ පිට වෙනවා දැ මේක පේනවානි. එතකොට මේ වාතය නාස්කපුඩුවලොෝ ඇදිල එක ඇතුළට යනකොට ඒතමයි රූපය කියල කිය නේ කියන්නේ දැන් අපිට මෙතන නාස්කුඩුවල වැදිල ඇතුළටයනක ශරීරයට දැන නෝ. දො ඒක තමයි රූපස්කන්දේ. දොට ඒ පිළිබන්ධ මානසික දැනීම තමයි නාස්කන්දය කිය නමරප විග්‍රහ හිතරම් පේනවා. එතවට මේ දැන් ඒ විදියට ඕක කරගෙන යනකොට හි එක සාමානෙන් සමත විදිට විතරක් ආනාපානිව වනකු ොච්චර දුරයන්න නෑැ කං හස්මේනවා ඇතුළු වෙන පිට වෙනවා ඇතුළ වෙනවා පිට ඇතුළ වෙනවා පිට ොහො බලොට අර විදර්ශනා ස්වරූපයන හැබැ සමස්දුරුපෙන් යනවා මං මේ පෙන්න්න උත්සා කරන්නේ එතකොට අරවිදියට බලලකොට හිත සංසිඳීමත් වෙනවා අනිච්ච දුක් අනාත්මත් නෑ හස්ම පෙර නොතිබී හටගත්තා උ සමුදය දම්මානු පස්සීවා කායේ කායස්මින් විරති. ඊළඟට එ හුසම නැතිවෙලා ගිහිල්ලා නැතිවෙලා යනවා. වයදම්මානු පස්සීවා කායේ කායස්මින් විහරති. එදට උද්දේවායවෙන්න පටන්ගන්න. එට බලන්න එතවට අනිච්චතාව ප්‍රකටයවා එනම් මේ තුල තියෙන මේ ස්කන්ධ ධාතුහා එතන ක්‍රියාවලියක් මෙතන වෙන්නේ අරානාානින් තමයි කොයාග දවට දුකත්පේන පටන් අන මේකට මේකද මෙතන තියෙන මේක ඇති කිසි දෙමේ මේ සුකදායි බවක්නෑ මේ ක්‍රියාවලියක්ක දරැක්ල ම මේ කියන්න උසා කරේ තමන්ට ගැලපෙන භාවන අරමුණ කරගෙන යන්න හොයාගෙන පුළුවන්න් කල්්‍යයාන මි ත්‍රාශ්‍රයෙන් ඒක තවදුරටත් හොයා දව්ප කරගන්න පුළුවන් එකනෙව කර්මස්ථාන ආචාරු කර්ම මේ කර්ම සුද්ධ කිරීම කමස්ථාන සුද්ධ කිරම් කරගන්න එහම ඉන්නනක් හොඳයි එම ැ්තන් පුළුවන් තරම් මහන්ස වෙලා තමන්ට ගැලපෙනක හොයාගන්න සූත්‍ර දේශනාශ්‍රයෙන් භනාස්ශ්‍රයෙන් ධර්හම් කතාශ්‍රයෙන් ධර්මසාකච්චාශ්‍රයෙන් සේෂයෙන්ම තමන්ගේ පර්යේෂණී හොයාගෙන වැඩ එක ඒ තුළයි නතකොට ඔය කියන හැම සංක හැම ධර්ම කොට්ටාසයක්ම තමන්ට අත්වි නන්නක ලැබ ඇති ඔබතු මේගේ ප්‍රශ්නයට උත්තරයක් හැටියට කියන්න තින්න පෝකෙටියෙන් තමන්ට ගැලපෙන භාවන අරමුණ සොයාගැනීමේ වර්තමාන කාලයේද වගගේීම තමන්ටම තමයි තියෙන්නේ පුළුවන්නා ඉති අි මේ වගේ දහම් කතාවකද කියන්න නත් තමගේ ෞද්ගලක තොරතුර කියන්න පබෑනණ පිරිිස ස්තර ඇති එහෙමත් කියන ඉන්නවා ඒ ඉති එයායට මමත්ය තෑරල හෙම කියන නමුත් සාමාන්‍යෙන් බෙන්නේ මොකක්ද කිය ලි තනි තනිව තමයි කියා. ක අනිත්තාය එක තමයි සම්ප්‍රදායි. අනිත්තාය එක අදහස් ගොඩනගනව ීට පස් ඉ එහෙම කර්මස්ථාන ගන්න පුල් බලන්න හෙම නැත්තං පුළුවන්තරන් තමන් තනයෙන් මේක විසඳ ගන්න බලන්න වෙන. බොහොම පිංසාමෙන් වහන්ස වහන්සේ දැ උත්තර දේශනාවී වහන්ගේ තම්මන්ට ගැලපෙනම භාවනාවගේලා එතන අපිට වැඩියෙන්ම සමාධිමත්ව ඒ තුළම ඉන්න පුළුවන් භාවනාව නේදස්න්න්ස වහන්සේ අදහස් කරන්න ඔබ බුදුහාමුදුරු ඇත්තටම කියන්නේ මහනන අර ගස්මුල් තියෙනවා සූන්‍යාගාර තියනවා අ වනාන්තර තියෙනවා ආරන්න තියෙනවා ප්‍රමාදවෙන්න ඇතුව ජායේත භික්කවේ. මා පමාදත්ත කියලා ඒ ප්‍රකාශයක් කරපුොුණ නිතරු රම්මලතාත්තල මේ දරුවන්ට ළමයි දඟලන්න එ පාඩන් කරන්න මේ හින්ඳ ටිගෙන ගන්න ඔයයි කියලාව අම්මල තාත්තල සියල ආචිල හැමදිස්සේම දරමුණ ගරන්ට ොහොම කියනවවා එක ටිගම් ෙකෝඩ්ඩ එකක් ප. ඒවාගේ බුදුහාමුදුරු තැම දෙස්සම අන්න ගස්මුල් තියෙනවා සූන්‍යාගාරථයනව ආරන්න තියෙනව මහන ප්‍රමාඩෙන් එපා කෙලෙස් තවන්න ජායේත පික්කවේ. මේ කෙලෙස් පුච්චන්න ්‍යන භාවනා කරන්න කකිෙනින් ගෙනෙක හැම තිස්්්‍යම බුදු හාමුදුරුව කියන්න මේ සමාධී ඇතිකර ගන්න කිය. කද සමාධී ඇතිකර ගත්තොත් සමාහිතන් චිත්තන් යථභූතන් පජානාති මේ සමාධී ඇතිකර ගත්තට පස්සේ ඇත්ත ඇති සැටියෙන් පේන පටන්ගන්න ඉතින් මේ සම්මා සමාධී ලැබීම හරීම වටිනො එක කරන්න ඕන දෙයක් හැම මං මෙහෙමකක් ඒකන ඔය හැබේ. ම් ලන්න සීල විසුද්ධී චිත්ත විසුද්ධී. සීලයම් පිරිසිද වනවාචිත්ත විසුද්ධි කියන්න පැහැදිලිව සමාධිය ඇති කර ගන්නයි. ඒ දෙක සාපේක්ෂව දියුණු කරගන්නකොට යාට පුළුවන් මේ නාමරූප විග්‍රහය කරන්න. පංචස්කන්දය පිළිබන්ඳ හරි විදියට බැලීමේ දර්ශන සම්ප්‍රදාය පහලවෙන්න නොය දෙකත් එක්. ඒ නිසා හැම තිස්සේම මේ සමාධී ඇතිකරගන්න අපිවෙ භාවනා කර්මස්ථාන භාවනාවම කියන්නෙම සමාධි දැන් සමත පුබ්බංගමා සමාධිවේවා විපස්සන පු්බංගමාවේවායි දෙක්කේ ඒද යුගනත්ද ඒ අපියවැ යුගනද සූත්‍රය දිගෙන ගන්නවානි. ඔය ඕනමකින් පටන්ගන්න විදිහ වෙනස් වුනාට අපි හැමෝම අවසා විදර්ශනා සුස්ක විදර්ශනා භානාාර්මුණගත්තා සමාධිය ැබෙන් උන සමාධී නැතුවේත් කරන්න බෑ දැන් උදාාරණය කැටේට වාඩිවෙච්ච ගාම්ම මේ සියල් අනිත්‍ය අයි දුක්කයි මේක කිසි දෙයක් නෑමිතන මෙතන තියෙන්ෙන ආයතනස්කඳ ධාතු ආයතන ගොඩක් ඇට සැකිල්ලක් මේක තියෙනෙක ලොහොම ගන්නකොටත් එස්සෙල්ලම ලැබෙන ප්‍රතිඵලය තමයි සමාධ සංසින්දන හිටේත. උපදි විවේකයේ කියනක ලැබෙන් නෝට ඒක එනිසා මේ සමාධී කියන එක වැඩීම තමයි භාවනාව පලවෙනි ලක්ක. අද කාලෙනම් ගොඩාක් අය මේ වරදවාගත්ත තැන් තියෙන බව පේනවා සමහර දේශනාවලත් ඔය සමාධී වඩන්න එපා සංසාර් දික වෙනවා ඔහොම කියලා එක වැරදි මත ප්‍රකාශ කරන බව පේන්න තියෙනවා මේ ඒ භාවනාව කියන එක වරද්දවාගත්ත තැන් සහාය ඒ කියන්. බුදුහාම්දුරුව භාවනාවකිව සාර්යෂ්ටන්ග මයියාආර්යස්ථායින්ගේ මාරි එක අනුවත් තමයි සම්මා සමාධි කියන්. ඒක තියෙන්නමෝ කිසිම මාර්ගඵලයක් ලැබෙන්න්නේ සමාධී ලක්ෂණ හිතේ මතුවෙන් නඇතු දැඹබදාලාන් බුදුරජාණන් වහන්ස බුදුුවෙනවිිය උන්වහන්සේ පාමේ බෝමෑට වාඩු වෙලා මම පාමයකා මේ මොකද කල්පනා කරන්න මේ එදා මම පොඩිළමයෙක් හැටියට මේ පලවෙනි ්‍යානයට සම්බුව එතන මේ කාමච්ඡන්දය ව්‍යාපාදය තයනමිත්‍යය දත්තක වේ ඒ ඒ නීවරණ ධර්ම එකක්වන්න එනම් මේක මෙතන තියෙන්නේ කාමූප සංහිත සතුටක්නවේ නිරාමිස සතුටක් මේක වෙන්නඩ ෝන මග කියලෝ ඇරිය පරියේෂණ සූත්‍ර මහාසච්චක සූත්‍රවල් පැහැදිිය සඳංකරවා. එතකොට උන්වහන්සේ ඒ පළවෙනි ්‍යානය මේ නිවන් දොටතු වැඩිකෙන බලන්න චූලහත්ති බදෝ සත්‍ර ඇත්ප දුම්මාවර කියයන. මේ පළවෙනි ධානය තතාගත රංජිත තතාගත බ්‍රක්්මයානන් තිබි තතාගතයානං ඉති බේගයන්න මේ තතාගතයන් වහන්සේලා මාර්ග පලලා පුද්ගොලයන්ගේ පළවෙනි වාසයෝක ඇත්තටම නිවන කියනෙ එක නිවන් දකින්නට බර කෙනෙක් අත් දකින්න ඕන්නන්. වික්කම්බණවස්සයෙන් තාවකාලිකව මේ කෙස් ප්‍රහණ වන්න ඕනේ එක සමයි පලවෙනි ධානයකය. දේක අපී අනිවාරය කරන්න. ඔය ධාරුචීරය වගේ අය එක සැරේ රහත්වෙනවා තම හැබැ සමාධී ලක්ෂණ මතුවන්න ඕනම පංච නීවර්ණත් එක් කිසිම කෙනෙ මාර්ගඵලයක් ලබන්න පංචනීවර්ණ ප්‍රාණය වෙන්න මෝන හතකොට තවයි ඔහුට මාර්ග පලාබෝධයකින් මාගඵල චිත්තේ ගනක ලැබෙන් කොච්චර ඉක්මනට සිද්ධ වන. එනිසා අපි අනිවාරයෙන්ම භාවනා කරන්නේ පලවෙනි ඉලක්කය තමයි පංච නීවර්ණ ප්‍රාන්. ඒ බණක් කාදදිවේවා මේක පුරුදු වෙච්චායට මොමෙන්ට් දැන් ඔය සූත්‍රදේශනා දිනෝ අකිච්චලාබී, අකසිරලාබී නිකාමලාබී හෝති කියලා. ඒගේන්න මේක හොඳවට පුරුදු කරගෙන යනයට මේ සමාධී ලබ අකිච්චලාී ගොඩක් වැඩ කරන්න ඕන්නෑ සමහට පෂණගේ වාඩලා මිනිත්වෙන් දෙකින් ඒගොල දන්නවා මේ එතෙන්ට හිත අර්්‍යා. අකිච්චලාබී. ගොඩක් කටයුතුවට අකසිරලාබී කරදරයක්. නැතුව නිදුකින් ඉතා පහසුවෙන් ඒකයි වචන ොලති මකිච්චලාබී අකසිරලාබි නිකාමලාභියෝති. කරදරයක් නැතුව නිදුකින් බොහෝ වැඩරන්න නැතුව ඉතා සුළු කාලයක් තුළ සමාධිගත කරගන්න අහිත එමක දෙගොල පුරුදු වෙලාතිී. අර අපේ ධර්මය තියෙනවා යානිකතාය වත්තුකතාය අනුට්ටිතාය, පරිචිතාය සුස මාරත්තාය කියලා මේ. සම්මා සමාධී නිතර නිතර මෙනෙහි කරලා ඉහිතින් ඉස්සල සුත්්‍රම මේවාසයෙන් එක දැනගෙන මේකයි සම්මා සමාධී මේක මේක තමයි වෙන්නේ මේව තමයි නැතිවෙන්න මේව තමායි ඇතිවෙන්නේ මෙම මෙනේ කරල මෙනේ කරලා දැනගෙන අරක කරනකොට නැවත 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 කරල කලා දැන් තමන්ගේ යානි කතාය. තමන්ට නිකං වස්තුවක් වගේ යහනාවක් වගේ. අනුට්ටිතාය තමන් ඒක තමන් පාලනය කරනවා තමන් ඒ හරි ලේසියක කරා. ඇත්තරම් භාවනා කරන අය. සෑම බද්ධයෙක්ම කරන්න ොන බවනා එක අනිවාර්ය භාවනා කියන්නේ සිටිං අරාපි කුසර එකක් අරගෙන භාවනා කරන හිතරන්නේ ආර්යස්ථාගික මාර්ගෙම භාවනාව. ඒක ඒ විදියට කරනකොට හැම බෞද්ධෙක්ම කළ යුතුයි එම කරන කොටේයායට ඉතා ඉක්මනිින් ඉතා ඉක්මනින් හිතා අරගෙනෙන් කුලන් සමසහ. ඒක අරමං ඉස්සලත්කිවේ මේ විදියට භාවනා කරණයට මමය මාගේ කියන හැඟීම අඩුවෙන් දැම් බලා නෙහෙම නෑනි. අපි හොඳුවට ඇස්තැරල බැලුවොත් ගිහි පැවිදි බේ දෙයක් නෑ දෘෂ්ටිගත වෙච්චාය තම වැඩිපුරුමින් මොක හරි එල්ලිලයි මොනවා දේක හරි එල්ලිලා ගැටුම්බලන්න දැන් ම ඔකුගල්ලාගේ මමානස විවිධ අනවශ්‍ය සංකල් පොලටාරගෙන යනවනි කරුණ තේරුම්ගැ විතරැ කියන්නේ සතුටෙන් ඉන්න කෙනෙක් හොයා ගන්න බෑණ හරි අඩු. මොනෝහරි ප්‍රශ්නයක් කතා කර. ඒ මොකද හේතුව දෘෂ්ටි කාන්තාරෝ ලබීන්නේ. ප්‍රශ්නතිය මේ ලෞකක ලෝකයේ කොහේවත් ප්‍රශ්න නැති තනත්නෑ ඇමරිකාවෙත් තඒ ප්‍ර්නවායි නමට ලංකාවට වඩ මේ වගේ ප්‍රශ්න වැඩීමමිනිසුට. ගේ දොර ඉඩකඩන් ජනවාහන අරෝමයව තිබුණයි කියන එක ප්‍රශ්නෝලි නිදහසුනා ඒව තියෙනවා කියන්නේ ප්‍රශ්න වැඩී ඇද මේ හරියට ඩිප්‍රශ මෙහි අරියට මේ සුවිසයි් මේ හරියට ඇබිවිුසස්ති ඒවා ලංකාවටීවෝල පෙන්න්නන්නේ ලංකායි ටීවල පෙන්නනි මහ විශාල බිල්ටිම්ම විශාල පාරවා ලෝකේ මවනව පුද්දුම දෙයක් නියා සුරංග නාන වුණනාට මේ වගේ තියෙන දේව ප්‍රශ්න ැලුවොත්තේම ඔහෙට වඩා ප්‍රශ්න මේ බෞතික ලෝකයේ බෞතිකත්වය තුළ මේ අපේ හිතට සහනයක් ලැබෙන්නේ ඒ ලබෙ මේ අත් හරිට මම කියන්න යන්නේ. දෘ්ිවල නේද වැඩිපුරම දෘෂ්ටිවලි නිදහස් වන්න ය දැනගන්න ඕනේ කියනා ඉන්ද දෘෂ්ටිව. එදකට සෑම බෞද්ධයෙක්ම හරියට මේ තතාගත දර්ශනය උකහා ගන්නවාන ඔවුන්ගේ සක්හ ඇදිට්ටිය මමත්වය මම මාගේෙන හැගීම තුරන්ගවෙලාන්න නමු ඒක අනිප පැත්තයි දැන්වේ නියගෙන් කියන්නේෙමක්ද දෘෂ්ටි කාන්තරෝ ලෙල්ිලායින්න වැඩ. ි දෙට්ටි විසුද්ධියයට වඩා දෙට්ටි ගත වීම වැඩිවෙලාී. අපි මේවා දැනගෙන තනිතනිව පුළුවන්නන් අවුලේ ඇත්ක තුකරගන්න බලන්න එහමන ඇත්තං ඒත් කර යන්න. කෝමාරි මේ අපේ හිතේ තිබෙන මේ දෘෂ්ටින් ටික අයින් කරන්න මේ මේ සක්කාය දෙට්ටිය සම්මුති සමාජය වැරදි නෑ දැන් පාටියයක් දානක බොන එක ළඟට අන ඕකදූප කතා කරන එක ලස්සනට ඇඳල හුවාදක්වන එක මම තමයි ලොකුම දේකරේ මම තමයි හරිම දේකළේ ආදීවාසියෙන් කියනවා මේවා සම්මුති සමාජයේ අගේ කරන ඇච්චිවමන් සමහරලා හැබැයි මේ තතාගත්ත දර්ශනය මේ ප්‍රමාණයට විග්‍රහ කළ බලකොට මොනු අදවා සක්කායි දිට්ටිය ප්‍රකාශ දෙ බුදදුම ආපු ප්‍රශ්ි බොහමොදයි මේ අපි භාවනා කරනවා නන් භාවනාව නමින් යමක් කරනව නන් එතන කුසල් සිත වැඩෙන් ඕන සිත එකඟවෙන්න ඕන එකඟ වෙනවා කියන්නේ සමහිත්‍ය සිතක් ඇති වෙනවා කිය එක. මොනගු කර්මස්ථානය අරන් භාවන කළත් එම නැත්තං ආර්ය්‍යෂ්ඨාගේ මාර්ගයාරගෙන මෙෙනහි කරනකොට ඔය තත්ය ඇතිවෙන්න මෝන. එම නැස්න් අර සන්දිිට්ටික ධර්මයක් නෙමේක එකක්කො බනේව. මේ තින වැරදන්නේනේ පුද්ගල වැරදිී තිට අලගත්්දූ පොම සූත්‍රය ගීනවිදියට නයාගේ කදෙන් හරි වලිගෙන් හරි අල්ල තමයි ග ගොඩක් අයට හෙමතා වෙලාතිී බෝහම පිංශවා වන්නහස බොහම පැහැදිලි තෙරුවම් සරණයි සේවේවා එතිං තව මොනහරි විනාඩි කීපයක් අපිට අවස්ථාව ගන්න පුළුවන් මොනහරේ විග්‍රහ කරගන්න මේ මොනොහරි ගැටලුවත් තියෙනවා නම් අහන්න එහම නැත්තං අපි වැඩසටහන අවසංකර මොකද අපේ ගෞරුවණී හාමුදුරන් වහන්සේ ඉරිදා දවස්සේ උවහන්සේලාට අනිත් අයට දානමාන ගැන විවිධාකාර දේවල් කරලා දෙන්නත් තියෙනවා ඔබත් දැන් ධර්මයෙන් හොඳටහහාලා බොරුදු අයය දේකටාසන්න කාලයකදී අපි කියපු දේවල් ඔබටත් හොඳට තේරෙන ඔබට අපිට කරන්න තියන්නේ අර මෙනෙහි කරන එක තමයි දම්මන් උපරික්ක ති කියයනක තමයි අපිට දැන් කරන්න තියෙන ගොඩක් අය මේ කියන කරුණු ගැන අවබෝධයක් තියෙනවා ඉතින් කාලවෙේලා වරගෙන ඒව කරන්න නෙතින මේ දම්සබා මණ්ඩපේ කියලා අපිය මාතෘකාව අයට තේ රැස්වෙලා පිවිධ මාතෘකා කතා කරන්නේ බුදුහාමුදුරු කියලා තියෙනවානේ අරියෝවා දම්මීවා කතා අරියෝවා තුන් හිභාවෝකෙල් කත්පුරුෂයන් එකතුවෙච්ච වෙලාවක එකතු වෙන අවස්ථාවල දහම් කතාාවගේ නිරතවන්න වන ඒකින් උනන්දුුව ඇතිබවා ඉතිං ඒ පෑ දෙකක් කටාසන්න කාලයක් අප එක් කරපු නිසා අනි තැන උබට ඊට පස්සේ එ මෙනිහිකරගෙන මෙනිහිකරගෙන යන්න පුළුවන් අදබි සාකච්ා කල දිිටි වි සුද්ය පිළිබඳව තා බොහෝ කරුණු තියෙන සම්බන්ධයෙන් එකතු කරන්න මම එක කරුණක් අවසානයේද ඔබට කියමින් අදද අද වැඩසටන අවසන් කරන්න බලාපොරෘොත්තුවෙනවා ඔබ මෙන කරන්නඩ ඕන ඉතාාව පහසු විදියක්ක් ඔක්කන්ති සංවිතය සංවිත නිකායේද බුදුහඳුරු ගන්නවා අපිට.ඒ ඔක්කන්තික ඔක්කන්තිගෙල කියන්නේ බැස ගන්නවා කියයි මඩවාලගට බැසගන්නවන්නෙමයි ඉතාම පිරිසිදු ගලේ තියෙන නෙලුම් විලට බයිනෝ කෙලා කියයන්නේ එකෙත් මට තිනවත ංන්ගැෙ පා ඒවාගේ ඔක්කන්ති කියනන්නේ බැස ගන්නවා බැසගන්න කෙලෙස්වලට නමීම එතන බැසගන්නේ නවීමට නිවීම නම් වූ පැත්තට බැසගන්න කොටට ඔව මොකක්්ද මෙනහි කරන්න ඒ මෙනෙහි කරන මොන මොනෝදේ වුුණත් එතනින් දෘෂ්ටියය වැරදි අවබෝධය හීන වෙලා යන්නේ තදංග වික්කම්බන වසෙන් සමු්චේද වසය ප්‍රහණ වෙලායන්නේ වැරදි දුෂ්ටිය කා දිදට්‍යිය එතකොට එහෙම ලන්න කොහොම දන ෙන කර අනිකොමද චක්කුම් බික්කවේ අනිච්චං විපරිනාමී අන්‍යතා බාග චක්කුම් භික්කව අනි්චං විපරිනාමී අන්‍යතා භාග ඒ ඇනුමකක්ද ඇස අනිත්‍යයි හේතු පත්තින් හටගන්නවා හේතු ප්‍රත්වය ඒතුටික නැතිවලයනකොට පලේ නැතිව ඒතත්වය තම ඒ කියයි විපරි්ඥාමී පරිවර්තය වන අන්‍යතා බාග වෙනස් ත්වයකට පෙනළ. රපං ික්කවේ අනිච්චං විපරිනාමී අන්‍යතා බාග. ඇසට පේන හැම්ම දෙයක්ම ඇති වෙන නැතිවෙන ස්වභවිංයුත්තයි වෙනස් වෙනවා පෙරලෙනවා. ඒළඟට චක්කු විඤ්ඥානං ඒළඟට චක්කු සම්පස්සය ඇසේ දැනීම ස්පර්ශය ඒ නිසා ඇතිව වේදනාව ඒ තන්නහා සියල්ලම වෙනස් වනානිත්්‍යය. ඒවාගේම කන කනටහෙන සත්ද. නාසය නාසට දැනෙන ගදසුවන් දෙව දිවට දැනන රස්ස රීරයට දැන නිස්පර්ෂ හිත හිතේ පහලවෙෙන අදහස් මේත් මේ ආයතනහයට සම්බන්ධ කරලා මේ හැම්ම එකක් ම අනිත්‍ය ඇයි විපරිනාාවී අන්‍යතා භාාව කියල බලන්න මේක කරන්න පුළුවන් දෙයක් දැ මේක තමයි හරි භාවනාව මෙහෙම වාඩ හැම තිස්සම ඔබ පුද කලාවෙන්න බලන්න දවසකට අඩුුණු තර විනාඩි තිහක්වා ඔබ ගෙදර පරිසරයටවී දාලා ළමයිකෑ ගාන විවිධාකාර සංකර ගෘහවාසයක් වන්න පුළුවන් ඔබට තිය නැබැයි උබ දක්ෂවෙන්න ඕන මේ පුද කලා වෙන්න. තනිෝ වාසය කරන්න කාම්රේට ගිල එහෙම අවස්ථාවක් නැත්තන් නිදාගන්න කිීවෙලා කවු්ුවත් කතා කරන්නේ. ඇඳට ගිහෙල්ලා මේ ලයිට්ක නිවාගත්තට වසේ කාටවත් ඔබ මනසිං කරදේ සාරීරිගයව කරදේ පේනෑ. නේද. තට පේෙන් ඇති නිසා මෙනෙහි කරන්න මේ භාවනාව කර හුද කලා වෙන්න බලන්නේ අවස්ථා. හුද කලා වෙලා අනිවාර්යම මේ කියන පර්යේෂණය කරන්නවා. එහම ඔබට පහසුකමත් තියෙනවනම් ඇත්තට මගේ නං අදහස ඔබ හොඳට ගුණුවත්කම් දියුණු කරගෙන මේ විදියට බණ භාවනා කරගෙන යනවන මේ අනිවාර්යෙන්ම ඔබට පුළුවන්කම ලැබෙනවා අනිත් අයි ගර කරන. ඔබට ඔහු භාවනා කරන්න යනකුට වඳින් යනකුට අනිත්යි කෑගහන්නේඩවි දන්න මොකද ඔබට ඒ සඳහා අවස්ථාවක් ලබල දෙ අනිතක ඇති බණ භාවනා කරණ අය ඔච්චවය ප්‍රමාණයට ඕවදේ කරනය ප්‍රායෝගිකව ඒ දියුණුව පෙන්න්නත් පෙනෙන්න්නත් ඕන්න දැ සමහරය භාවනා කරනවා හරියට කේන්තිය ඔය මුකද අර ණයාගේ වලිගින් හරි මැදිින් හරි අල්ලගෙන කියෙන භාවනාව කියලා අමක් කරනවා තේරුම්වරන්නම ඒ කරන්න. මනස වැඩෙන් නෑ ඇත ඒගේ ප්‍රශ්න ගොඩාත් තියෙනවා. එනිසා අනිත් අය භාවනාව කියනත් සමච්චලයටට ලක් නොවේ භාවනා කරන සිල්ගන්න අයගැ අප දන්න හොඳ තෝගොල්ලොන්ට තමයි වැඩිපුරුම කෙලෙස් තියන කියලා මනිස්සු හෙමති කියනවා. හන් කියන්න ඒ අර්ථකත් මේ අර්ථකථනය හරි කියලා ත් එහෙම වෙන්නේ. සමහර භාවනා කරණ අය ඒ අරියට ඉගෙන ගන්න නැත්තුව වැරදි තැන්වලින් අල්ලගෙන අඩු පාඩු සයිතව කරන්න ගලා අවසාන කෙලෙස්වාට. එහෙම ගොඩක් අපිට අහු වෙලා තියෙනවා. නැත් ඔබ ඒම වෙන්නඕන ඔබ මේ ගැමුරු ධර්මයක් අහගෙන ඉන්න පුළුවන් තරමට ඉගෙනගෙන තියෙනවා අහගෙන ඉන්නගම විමසන්න දන්නවා කරුණුවාසෙන් දන්නවා සුතමය ප්‍රඥාව මුූදු වෙලා තිබෙන්නේ දැන් ඔබ කරන්න ඕන කාලේවෙෙන් කරගෙන දවස්සේ යම් කිසි වෙලාවක් මේකට පාවිච්ච නඔය ලෞකික වැඩ තියෙනවනේ ද ඔන්නන් ලිස්ට එක හදන්න පුළුවන් දුව බලාගන්න වන පුතා බලාගන්න වන කෑමුවයන්න තියනෝ රටේ මොකක්ද වෙන්න කියල බලාගන්න ඕන යුද්ධ දැම්මොකක්ද ත්වය මං අරයට කතා කරන්නත්තන් ඒ වඩු පාඩුුවක් න මං මේ කතා කරල බැලුවෙන තු ළමයෙගේ පොවාඩන්ගට බැලුව නැතුන්ඒගේ ප්‍රශ්නයක්ක නොමේ ඔය ඔක්කෝ ඕ හැමදාම් කරනවාන අපි හැම්ම දාමුව කරලාත් සැනසීමන් නෑනි ඔය ලෞකික වැඩ ඇතෑරියට කිසි පාඩුවක් වෙන්. ඒ ඇතෑරයට පස්ස තව කෙනෙක් කරන්න ඉදිරිපත්ව හැබයි අධ්‍යාත්මික වැඩ කල් දැම් මුත්තේම ලෞකික ලෝකයේ රෞංගහ ගැහතමයි ඉන්නවේ. එනිසා ලෞකක වැඩ ඇතෑරියට පාඩුවක් වෙන්නේ සත්පුරුසායට එ ඔබ උද කලා වෙලා තනිම ඉඳර්ගෙන මේ මානසි කත්්‍යයනය කරන්න බුදුහාමුදුරූ කියපු දේශනා කරපු ධර්මපාටයන් හිතේ තියා ඔබට ලොකූ සැනසීමක් ලැබෙනවා ඔබ ආරාමිකට යන්ඩෝනෙත් නෑ ඔබ වෙන කොයවත් යන්න න්නේ ඔබට ඉන්න තැන ඉඳගන්නම කෙස් පරි නිර්වාණය කරගණඩ අවස්ථාව ලැබෙනවායි කියලා අපිට සීපත් කරන්න පුළුව. ඒමනං අදාපිසාකච්ඡා කළේ සප්්‍යය විශුද්ධියවල දිප්ටි විසුද්ධිය ඔබ හොඳවට හිතාගන්න මෙතන තියෙන්නේ ආයතන ටිකක් ඇසකණනාසේ දිවශරීරයින් ඉද්‍රී ික් මෙතන තියෙන පටව්‍යාපෝතය ජෝවායෝ සංඛ්‍යාත ස්ුරූප සත්වයක් ස්කන්ද ටිකක් විතරයි මෙතන ඇති මනුස්සෙක් නෑ කියලා එම ඉතාගෙන මෙනිහි කරගෙන කාලය ගත කරන්න ඔබට අනිවාර්යෙන්ම ලොකු දියුණුවක් ලැබේවි ඒ සඳහා මේ පෑදේක පමණ කාලයක් හගෙන හිටියා මෙහි කලා ඒ ධර්ම ශක්තිය ඔබට ආනිසාංස හැටියට පිහිටාවා කියලා අපි සාධ කාරයක් ආකා සටටාච්ච බුම්මට්ටා දේවාරනාගා මහිතිිකා. උ්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරක් කන්තුසාසනන් චිරංරක්කන්තු දේශනන් චිරන්රක්කන්තුතුවන් සදා අභිවාදන සීලිස්ස නිච්චන් වද්ධපචායිනෝ. චත්තාරෝදම්මා වඩ්ඩන්ති ආයුුවන්න ෝසුකම්බලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති මේ වශ. අතෝනි බාන සම්පත්ය එමිනාආතේ සමිච්ජතුසා ගෞරෝනි අපේ පිශි හාමුදුරුවන් වහන්සේට අපි නිදුක් නිරෝගී සැබ ප්‍රාර්ථනා කරනවා ඒවාගේ මනෙකොත් සියලු භික්‍ෂූන් වහන්සේලාට භික්ෂුණන් වහන්සේලාට සුවපත් භාවය පාර්ථනා කරනවා ආරම්භ ඉඳල මේ දක්වා මේ දහම් කතාවට සාවධානුව සාවාන්දී රිසිින මේ මෑනිවරුන්ට පියවරුන්ට සත්පුරු සඔබ සිලු දෙනාටම නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනාකරනවා සලු දෙනාටම තිරුවන් සරණවේවා. ස්වාදෝසාදුම්සාදු තෙරුවන් සරණය ස්වාමන් වහංස සීලවන්තංගුණවන් තම් ප්යක්ක් එත්තං අනොත්තරන්දුුල්ල බේනෑ මයා ලද්දම් පත් එතුන්වන් තිතුන් වරන්සාරි පුත්තාධි තේරාණං ආගතම් පටිපාටියා සද්ධා සීලන්ෑවාසන්. බුද්ධ පොත්තං නවාම සාධූ සාතුූසාතු සීල දෙනාටම තෙරුවර්ස